අපි වල ළමයි සවුන්ඩ් එක ඇහෙනවනේ හැමෝටම. ඇහෙනවද? ඔවුනේ. හරි. අපි ඊයේ දවසේ සාකච්ඡා කරා මූලික සංකල්ප කීපයක් ගැන. අපි එතන ඉඳන් අද ඉතුරු ටික සාකච්ඡා කරනවා. මෙබල. අද අපිට කතා කරන්න තියෙන ළමයි හැකියාමායින් වක්‍ර ගැන. දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති ඒ ලෙවල් ඉගෙන ගන්න ළමයට නම් නිෂ්පාදන සම්පත් නැද්ද එතකොට? නෑ ළමයි නිෂ්පාදන සම්පත් වල මූලික දේ විතරයි භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසායකත්වය කියන වර්ග හතරක් තියෙනවා කියලා දැනගත්තා නම් AAT එකේ ප්‍රමාණවත් අර ඊයේ මම කිව්වා නිෂ්පාදන සම්පත් ආර්ථික සම්පත් සහ ආර්ථික නොවන සම්පත් කියලා වර්ග කරන්න පුළුවන් කියලා. ඒ වගේම භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසායකත්වය කියලා වර්ග කරන්න පුළුවන්. භූමිය කියලා කියන්නේ ස්වභාවික සම්පත් වලට ශ්‍රමය කියලා කියන්නේ මිනිස්සුන්ගේ කායික හා මානසික ශක්තියට ප්‍රාග්ධනය කියලා කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්නා මිනිසුන් විසින් නිර්මාණය කරපු සම්පත් වලට සාධක වලට ව්‍යවසායකත්වය කියලා කියන්නේ ව්‍යාපාර කටයුතු මෙහෙවීම නව්‍යතා සම්පාදනය නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීම අවදානම් දැරීම ඔය වගේ කාර්යයන් වලට හරි ඒ මට්ටමින් විතරයි එහෙනම් මම මෙනවා හැකියාමායින් වක්‍ර සඳහා මෙබ ළමයි නිෂ්පාදන හැකියාමායින් වක්‍රයක් ගැන කතා කරන්න කලින් අපි දැනගන්න ඕනේ ආර්ථිකයක නිෂ්පාදන හැකියාව කියන්නේ මොකක්ද කියන එක නිෂ්පාදන හැකියාව මෙහෙම කන්සෙප්ට් එකක් තමයි මම බොහොම පුළුවන් තරම් සරල කරලා පුළුවන් තරම් කෙටි කරලා කියලා දෙන්නේ හරි ඒක හේතුව අර කන්සෙප්ට් එකක් විදියට මතක තියාගන්න එක විතරයි මෙතන කරන්න ඕනේ අපි බොහොම කෙටි කාලයකින් මේ සම්පූර්ණ කොටස් ආවරණය කරන්නේ ඒ නිසා නිෂ්පාදන හැකියාව ළමයි රටක නිෂ්පාදන හැකියාව කියන එකේ අදහස රටේ සම්පත් පාවිච්චි කරලා ඒ රටට නිපදවිය හැකි නිමෝ මට්ටම මේක තමයි රටක නිෂ්පාදන හැකියාව කියලා කියන්නේ රටේ සම්පත් පාවිච්චි කරලා ඒ රටට නිපදවන්න පුළුවන් නිමෝ මට්ටම උපරිම නිමෝ මට්ටම කිව්වත් හරි උදාහරණයක් මම කියන්නද හිතන්නකෝ මෙහෙම ආර්ථිකයක යෙදෝ නැත්නම් සම්පත් ඒකක 200ක් තියෙනවා මේ එක යෙදෝ මේකකයකින් එක සම්පත් ඒකකයකින් බිහි කරන්න පුළුවන් ළමයි නිමවුම් ඒකක 5ක් එක යෙදෝ මේකකයකින් බිහි කරන්න පුළුවන් නිමවුම් ඒකක 5ක් මට කියන්නකෝ මේ ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව කියද එහෙනම් ඒ කියුවේ නිපදවිය හැකි නිමවුම් මට්ටම කියද උපරිම වශයෙන් කියන්න බලන්න නිපදවිය හැකි නිමවුම් මට්ටම කීයද මේ ආර්ථිකයේ ඒකක 1000යි මේක තමයි ළමයි ආර්ථිකයේක නිෂ්පාදන හැකියාව කියන්නේ ඉතින් මේ ඉගෙන ගන්න සරල දේ අපිට මෙහෙම කියන්නත් පුළුවන් මේ ඒකක 1000න නිෂ්පාදන හැකියාව කියන්නේ ආර්ථිකයේක පවත්නා සියලුම සම්පත් ආර්ථිකයේ පවත්නා සියලුම සම්පත් උපරිම ඵලදායිතාවයෙන් මෙතන උපරිම ඵලදායිතාවය කියන්නේ අර ඒදෝම් වලින් බිහි කරන්න පුළුවන් උපරිම එක. දැන් එකක පහක් ගත්තොත් නේ 1000 ගන්න පුළුවන් එකකින්. ඒකයි කියන්නේ උපරිම ඵලදායිතාවයෙන් භාවිතා කර නිපදවිය හැකි නිමෝම් මට්ටම නිපදවිය හැකි නිමෝම් මට්ටම අර සරලව කියපු දේ මෙහෙම කියන්න පුළුවන් ආර්ථිකයක තියෙන දැන් මේකේ යෙදෝම් 200ක් තියෙනවා උපරිමයේ ඒ කියන්නේ උපරිම නිමෝමක් ගන්න විදිහ උපරිම ඵලදායිතාවයෙන් පාවිච්චි කරොත් බිහි කරන්න පුළුවන් එකක 1000. එතකොට මේ කිව්වත් මේ අදහස නේ දැන් මං සරල තත්ත්වයෙන් ඉන්න පොඩ්ඩක් ඉස්සරහට ආවා. දැන් අපි ඉන්නේ පොඩ්ඩක්
අර සරල තත්වයෙන් පොඩි ඊට වඩා හොඳ තේරුමක් වෙන නිර්වචනයක් කිව්වා. මෙතනිනුත් තව ඉස්සරහට යන්න පුළුවන් ළමයි. මෙහෙම කියන්න පුළුවන් මේ ඕල් එකක් හරේ. මෙහෙම කියන්න පුළුවන්. මේ ආර්ථික විද්‍යාවේ ළමයි මේ පවත්නා සියලුම සම්පත් පාවිච්චි කරනවා කියන එකට නමක් කියනවා පූර්ණ සේවා නියුක්තිය කියලා. आर्थिक विद्यावे पूर्ण सेवा नियुक्ति वचने संकल्प अदहास आर्थिक निष्पादने संपद पावित आर्थिक निष्पादने युदागत है कि सियलम संपद पावित पूर्ण सेवा नियुक्ति अदहास मे उपरीम फलदायितावे भाविता आर्थिक विद्यावे पूर्ण निष्पादने पूर्ण निष्पादन आर्थिक निष्पादन हत्या पूर्ण सेवा नियुक्ति पूर्ण निष्पादन इन आकार संपद पावचल बीहल हटमे अदहसने संपद पावचन पूर्ण सेवा नियुक्ति उपरीम फलदायतावे पावचन पूर्ण निष्पादन अरम की සියයට 100ක් අර්ථේනෝ හරිද හරි ඔක තමයි ආර්ථිකයක නිෂ්පාදන හැකියාව කියන්නේ. ඒ කියන්නේ අදහසක් ඔයාට එන්නේ නැති ආකාර කීපයකින් මං හැඳින්නුවා ඔය ඕන එකක් නිවරදි. හරි මේක තමයි එතකොට ආර්ථිකයක නිෂ්පාදන හැකියාව. මෙන්න මේ කියන ආර්ථිකයක නිෂ්පාදන හැකියාව අස්ථාර සටහනකින් නිරූපණය කරද්දී තමයි ළමයි අපි ඒකට හැකියාමායන් වක්‍රයක් කියලා කියන්නේ. ආර්ථිකයක මේ කියන නිෂ්පාදන හැකියාව අස්ථාර සටහනකින් නිරූපණය කරද්දී අපි ඒකට කියනවා හැකියාමායන් වක්‍රය කියලා. ඒක තමයි හැකියාමායන් වක්‍රයක් කියලා කියන්නේ. මේ බලන්න आर्थिक निष्पादन हकिया प्रस्ताव की निरूपणी निष्पादन हकिया आर्थिक संपादन इतने दिवा देखा था अरमां उदाहरण या क्या हुए लमा ये दो मेक का देसी आक्ति है ना लमा एक का ये दो मकिंग हादर ने पुलु अम्प्रमाण या पेगर के ना पलद आई था वे के ना एक का पहाई ऐना मांगवाड़ की वो निष्पादन है कि आप क्या ने के ना वाट अग्गल की हुआ एक का दाहाई के ना इतने वान नोट करा दे एहमना लमा ආර්ථිකයක නිෂ්පාදන හැකියාව කොච්චරක්ද කියලා තීරණය වෙන්න ඒ ආර්ථිකයේ තියෙන යෙදුම් ප්‍රමාණය නැත්නම් මේකට කියන්න පුළුවන් සම්පත් කියලා සම්පත් ප්‍රමාණය බලපාන යෙදුම් ප්‍රමාණය නැත්නම් සම්පත් ප්‍රමාණය බලපාන ඒ වගේම ඒ ආර්ථිකයේ සම්පත්වල ඵලදායිතාවය නැත්නම් යෙදුමකට බිහි කළ හැකි නිමෝම් ප්‍රමාණය ඒකත් බලපාන निष्पादन हेकिर्णे संपत् संभार मे साधक दिख निष्पादन हेकिर्ण बल आर्थिकेकल संपत् उपरी आकार बिहिकल हेकिनवा निष्पादन हेकिया ඒ නිෂ්පාදන හැකියාව තීරණය වෙන්න රටේ තියෙන සම්පත් සම්භාරය සහ ඒ සම්පත්වල ඵලදායිතාවයේ බලපාන එකයි කිව්වේ. ඉතින් ළමයි මේ රටක නිෂ්පාදන හැකියාවනේ අපි මෙහෙම ප්‍රස්තාරගත කරන්න යන්නේ. ඒකටනේ හැකියාමායන් වක්‍රය කියන්නේ. රටක නිෂ්පාදන හැකියාව ප්‍රැක්ටිකලි තියෙන නිෂ්පාදන හැකියාව ළමයි ප්‍රස්තාරගත කරන්න බෑ ඒ විදිහට. प्रायोगिक तत्व
ප්‍රස්තාරගත කරන්න බෑ. ඒ වගේ වෙලාවට අපි පාවිච්චි කරන දෙයක් තමයි උපකල්පන. ඒක නිසා රටක නිෂ්පාදන හැකියාව වක්‍රයක් තුලින් නිරූපණය කරන්න අපි මෙතන උපකල්පන කීපයක් පාවිච්චි කරනවා. එකක් තමයි මේක. මේ බලන්න. ආර්ථිකයක තියෙන සම්පත් ප්‍රමාණය නිෂ්පාදන හැකියාවට බලපාන. ඔය සම්පත් සම්භාරයේ කියන එක ළමයි නිරන්තරයෙන් වෙනස් වෙනවා. අපි දන්නවා මම මේ කතා කරන මොහොතේ රටේ ශ්‍රම සම්පත වෙනස් වෙනවද නැද්ද? ඔයා හිතලා කියන්න. මම මේ කතා කරන මොහොතේ රටේ ඉන්න ශ්‍රම සම්පත වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. ස්වභාවික සම්පත් වෙනස් වෙනවද නැද්ද? වැඩි වෙනවට වඩා අඩු වෙන තමයි වැඩි chance එකක් තියෙන්නේ. සමහර වෙලාවට කන්ද කියන්නේ වෙන පැත්තකට හොඳටම වහිනවා වෙන්න පුළුවන්. නායයම් වෙනවා වෙන්න පුළුවන්. එතකොට අර ස්වභාවික සම්පත් නැති වෙලා යනවා. හැම තප්පරේම ළමයි සම්පත් සම්භාරයේ වෙනස් වෙනවා. ඉතින් සම්පත් සම්භාරයේ වෙනස් වෙනවා කියන්නේ ඒ අනුව නිෂ්පාදන හැකියාවත් වෙනස් වෙනවා. ඉතින් අපිට ළමයි යම් කිසි කන්සෙප්ට් එකක් නිරන්තරයෙන් වෙනස් වෙනවා නම් කොහොමද ප්‍රස්තාර කිව්වෙන්නේ? අන්න ගැටලුව. ඒක නිසා අපි එක උපකල්පනයක් මෙතනට දානවා. පළවෙනි එක සම්පත් සම්භාරය නොවෙනස්ව පවතී. මෙන්න අපේ පළවෙනි උපකල්පනය. රටේ සම්පත් සම්භාරය ඇත්තටම වෙනස් වෙනවා. ඒ වෙනස් වීම නිසා නිෂ්පාදන හැකියාව වෙනස් වෙනවා. ඒකදී අපිට ප්‍රස්තාරගත කරන්න බෑ. ඒ නිසා අපිට අවශ්‍ය විදියට අපි කන්සෙප්ට් එක ප්‍රකාශ කරන්න උපකල්පනයක් කරා. අපි මේ කතා කරද්දී රටේ සම්පත් සම්භාරය වෙනස් වෙන්නේ නැහැ කියලා. ඔන්න එක. ඒ වගේම ළමයි ආර්ථිකයක නිෂ්පාදන හැකියාව තීරණය වෙන්න බලපානවනේ ඵලදායිතාවේ. මේ ඵලදායිතාවේ තීරණය වෙන්න බලපාන ප්‍රබලම සාධකයක් තමයි ඒ අදාළ ආර්ථිකයේ තියෙන ටෙක්නොලොජි එක, තාක්ෂණය. අපි දන්නවා රටක් භාවිතා කරන තාක්ෂණය ව්‍යාපාරයක් කියලා හිතන්න. භාවිතා කරන තාක්ෂණය නිරන්තරයෙන් වෙනස් වීම වලට ලක් වෙනවා. අපි පාවිච්චි කරන software එකක් වුණත් සමහර වෙලාවට දවසට 3-4 සැරේ update වෙනවා. මොතිස්සෙම update වෙනවා, වෙනස් වෙනවා. ඒ වගේ තාක්ෂණයත් වෙනස් වෙනවා. ඉතින් ළමයි තාක්ෂණය වෙනස් වුණොත් ඵලදායිතාවය වෙනස් වෙනවනේ. ඉතින් ඵලදායිතාව වෙනස් වුණොත් නිෂ්පාදන හැකියාව වෙනස් වෙනවනේ. ආපහු අර වගේ ප්‍රශ්නයක් එනවා. නිරන්තරයෙන් වෙනස් වෙන නිෂ්පාදන හැකියාව කොහොමද ප්‍රස්ථාරගත කරන්නේ? ඉතින් අපි ඒ නිසා හිතනවා තාක්ෂණයත් වෙනස් වෙන්නේ නැහැ කියලා. ඔන්න දැන් ඒ කතා ටික හරි. තාක්ෂණයත් නොවෙනස්ව පවතී. හරි. තුන්වෙනි උපකල්පනය, උපකල්පන හතරක් තියෙනවා ළමයි. තුන්වෙනි උපකල්පනය. ඇත්තටම ළමයි ආර්ථිකය මෙන්න මේ මට්ටම නිෂ්පාදනය කරනවා කියලා අපි හැකියාමයින් වක්‍රයෙන් පෙන්නනවා උපරිමයෙන්. හැබැයි අපි දන්නවා අපි කලිනුත් කිව්වා උපරිමයේ නිපදවන්න නම් ආර්ථිකයේ පවත්නා සියලුම සම්පත් උපරිම ඵලදායිතාවයෙන් පාවිච්චි කරන්න ඕනේ. අන්න එහෙම පාවිච්චි කරොත් තමයි අපි මේ කියන නිෂ්පාදන හැකියාව නිපදවන්න පුළුවන්. ඉතින් අපි ප්‍රස්ථාරයන් දිද්දී ඒ ආර්ථිකයේ ඒක නිපදවන නිසා අපි එතනදී උපකල්පනයක් දානවා. අපි මේ කතා කරන අවස්ථාවේ ඒ ආර්ථිකය අර පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනයයි ඉටුවන ආකාරයට නිපදවනවා කිය. ඒ කියන්නේ ආර්ථිකය ආර්ථිකයට පුළුවන් උපරිම අපි මේ කියපු නිෂ්පාදන හැකියාව නිපදවනවා. ඌලම හැමතිස්සෙම එහෙම වෙනවා කියලා අපිට කාටවත් කියන්න බෑනේ. නේ. දැන් හිතන්නකෝ මේ පහුගිය දවස් කීපේ ශ්‍රී ලංකාව COVID-19 වසංගතයත් එක්ක මේ සංචරණ සීමා දාලා හැමෝම වැඩට ගියේ නැහැ. සතියක් වැඩ කරොත් ඊළඟ සතියේ නිවාඩු. නේ. අය ගාන අඩුයි. සමහරුන්ට සම්පූර්ණයෙන් නිවාඩු. ඒ වගේ සිදුවීම් තිබ්බා. එතකොට ඔය ආර්ථිකයේ තමන්ට පුළුවන් උපරිමයේ හැදුවද? ශ්‍රී ලංකාව හැදුවද? උත්තර දෙන්න. නෑ. ඒක නිසා නිපදවන්නත් පුළුවන්, නිපදවන්න නැති වෙන්නත් පුළුවන්. අපි
ප්‍රස්ථාරයක් අනිද්දි කිසියම් ආර්ථිකයක් මෙන්න මේ මට්ටම හදනවා කියලා පෙන්වන්න නම් අපිට හිතන්න වෙනවා ඒ වෙලාවේ ඒ ආර්ථිකය අර කියපු විදියට උපරිමයේ හදන්න පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනය ඉටු කර ගන්නවා කියන එක. ඒක තමයි අපි මෙතන කරන්නේ ඒ උපකල්පනය දා. හරි. අන්තිමේක. එතකොට දැන්ට උපකල්පන තුනයි. සම්පත් සම්භාරය වෙනස් වෙන්නේ නැහැ. තාක්ෂණය වෙනස් වෙන්නේ නැහැ. අර පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනය ඉටු කර ගන්නවා කියන එක. දැන් මේ නිෂ්පාදන හැකියාව ළමයි ප්‍රස්ථාරගත කරන්න යන ප්‍රස්ථාරයක අඳින්න යන ළමයි ආර්ථිකයක නිෂ්පාදන හැකියාව ප්‍රකාශ කරද්දී ආර්ථිකයක අති විශාල භාණ්ඩ ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ භාණ්ඩේ මෙච්චරයි මේ භාණ්ඩේ මෙච්චරයි මේ භාණ්ඩේ හැදුවොත් මෙච්චරයි මේ භාණ්ඩේ හැදුවොත් මෙච්චරයි කියලා එක එක ඒ වගේ ප්‍රමාණයන් මේක තමයි උපරිමය කියලා කියන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි ප්‍රස්ථාරගත කරද්දී ළමයි ප්‍රස්ථාරේ තියෙන අක්ෂ දෙකයි. අක්ෂ දෙකයි නම් තියෙන්නේ එක අක්ෂකින් එක භාණ්ඩයක් නම් කරොත් එක අක්ෂයකට භාණ්ඩ වර්ග කීයද ගන්න පුළුවන් දෙකයි. හැබැයි ඇත්තටම ආර්ථිකයක භාණ්ඩ වර්ග දෙකට වඩා වැඩියෙන් තියෙනවා. හැබැයි අර ප්‍රස්ථාරයක අක්ෂ දෙකක් තියෙන නිසා භාණ්ඩ වර්ග දෙකයි ගන්න පුළුවන්. ඉතින් අපි මෙච්චර වෙලා කරපු දේ උපකල්පනයක් දානවා අර අපේ පාලනය කරන්න බැරි දේවල් අපිට concept එකට අවශ්‍ය විදියට අපි හිතනවා මේ වෙලාවේ මේ ආර්ථිකයේ හදන්නේ භාණ්ඩ වර්ග දෙක විතරයි කියලා. ඉතින් ඔය උපකල්පන ඔක්කොම දාලා තමයි අපි ආර්ථිකයක නිෂ්පාදන හැකියාව ප්‍රස්ථාර සටහනකින් ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ හැකියා මායින් වක්‍රයක් අඳින්. එහෙනම් අන්තිම උපකල්පනය භාණ්ඩ වර්ග දෙක පමණක් නිපදවන බව. උපකල්පන හතර. හරිද? භාණ්ඩ වර්ග දෙකක් පමණක් නිපදවන බව. උපකල්පන හතරයි. හරි. එතකොට ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව කියන්නේ මොකක්ද කියලා දන්නවා. ඒ නිෂ්පාදන හැකියාව තමයි ප්‍රස්ථාර සටහන් කරන්න කියලා දන්නවා. ඒ හැකියා මායින් වක්‍රය අඳිද්දී උපකල්පන දෙකක් තියෙනවා කියලා දන්නවා. හරිද? මේ බලන්න. ළමයි මේ AAT සිලබස් එක කියන්නේ A level සිලබස් එක නෙමෙයි. A level වල තියෙන concept කතා කරාට යම් කිසි දෙයක් A level වලට අත්උදව්වක් ගන්න පුළුවන්. නමුත් A level නෙමෙයි. දැන් දැක්ක නිෂ්පාදන සම්පත් එහෙම කතා කරන්නේ. හැකියා මායින් වක්‍ර වලත් ළමයි study pack එකේ තියෙන එකම එක පිටුවයි. එක පිටුවයි. හැබැයි කෝන් වල ඒ කියන්නේ A level වල හැකියා මායින් වක්‍ර කියන්නේ ලොකු පාඩම. නේ? එළවලු විභාගයේ වැඩිම ප්‍රශ්න අහන පාඩම නිෂ්පාදන හැකියා මායින් වක්‍ර කියන. හරිද? මේ බල. දැන් හැකියා මායින් වක්‍රයක් සඳහා පදනම් වන උපකල්පන අපි ගන්නවා. දැන් මං හැකියා මායින් වක්‍රයක් හඳින්නයි යන්නේ. හැකියා මායින් වක්‍රය අඳින්දි ළමයි හිතන්නකෝ මේ ආර්ථිකයේ යදෝම් මේකක 100ක් තියෙනවා කියලා. යදෝම් මේකක 100ක් තියෙනවා. හරි. භාණ්ඩ වර්ග දෙකක් හදනවනේ. ඒක නිසා මම භාණ්ඩ වර්ග දෙකක් දාන්න x භාණ්ඩ y භාණ්ඩ කියලා. x භාණ්ඩ වල ඵලදායිතාවයයි y භාණ්ඩ වල ඵලදායිතාවයයි තමයි මම මේ ලියන්නේ. යදෝම ඒකකයක් පාවිච්චි කරොත් ළමයි x භාණ්ඩ ඒකක 3ක් හදාගන්න පුළුවන්. හරි? ඵලදායිතාවයේ 3. ඔය යදෝම ඒකකයක් y භාණ්ඩයට යදෙව්වොත් y භාණ්ඩ නම් 5ක් හදාගන්න පුළුවන්. ඵලදායිතාවයේ 5යි. හරිද? මෙන්න මෙහෙම භාණ්ඩ දෙකේම ඵලදායිතාවයේ සමාන වෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. භාණ්ඩ දෙකේ ඵලදායිතාවයේ මේ විදිහට තියෙනවා. හරි? x භාණ්ඩේ 3යි y භාණ්ඩේ 5යි.
එහෙම නම් ළමයි මෙහෙම හිතන්නකෝ මේ පැත්තේ මං x භාණ්ඩ දානවා මේ පැත්තේ y භාණ්ඩ දානවා දැන් ළමයි පොඩි වෙනසක් තියෙනවා දැන් කලින් නම් යතෝම් මේකක 200ක් තියෙනවා එකකින් හදන්න පුළුවන් භාගය වහම ඔයා ටග් ගාලා ඒකක 1000යි කියලා නිෂ්පාදන හැකියාව කිව්වා ඒ ළමයි ඒ උදාහරණේ මම ගත්තේ තනි භාණ්ඩයක් හැබැයි අපි හැකියාමායෙන් වක්‍රයක් අඳිද්දී භාණ්ඩ වර්ග එකක් නෙවෙයි දෙකක් තියෙනවා කියලා උපකල්පනය කරනවා එතකොට x භාණ්ඩයි y භාණ්ඩයි කියලා දෙකක් එතකොට හැකියාව ප්‍රකාශ කරන විදිය පොඩ්ඩක් වෙනස් මොකද අරකට වඩා ටිකක් සංකීර්ණයි භාණ්ඩ වර්ග දෙකක් තියෙන නිසා මෙහෙම හිතන්නකෝ යදෝම් මේකක 100ම y භාණ්ඩයට පාවිච්චි කරොත් y භාණ්ඩ 500ක් හදන්න පුළුවන් x භාණ්ඩ 0යි මේ මල් ළිව්වේ ළමයි ආර්ථිකයකට හදන්න පුළුවන් උපරිම නිමෝ මට්ටම හැබැයි ඒ මට්ටමේදි x භාණ්ඩ වලට සම්බන්ධ යොදවල නැහැ හැබැයි මේ උපරිමයක් ඇයි මං උපරිමය කියන්නේ ආර්ථිකයේ යදෝම් මේකක 100යි තියෙන්නේ සියම පාවිච්චි වෙනවද නැද්ද? ඒ කියන්නේ පූර්ණ සේවා නියුක්තිය කියන සංකල්පය වෙනවද නැද්ද? වෙනවා. x භාණ්ඩ වලින් එකකින් හදන්න පුළුවන් උපරිමයේ 3යි y භාණ්ඩ වලින් 5යි. y වලට නිසම්පත්තිය දෙව්වේ. එකකින් 5ක් නම් උපරිමය 100න් 500ක් හදුවා කියන්නේ 5ක් හදලාද නැද්ද එකකින්? හදලාද නැද්ද? හදලා. එදලම හරිනේ. අපි ආර්ථිකයක නිෂ්පාදන හැකියාව කියුවේ පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනයයි ඉටු වෙනවා නම් ඒක තමයි ආර්ථිකයක නිෂ්පාදන හැකියාව ඒ නිමෝ මට ඉතින් මෙතනත් ඒක ඉටු වෙනවා එහෙනම් ළමයි මේක නිෂ්පාදන හැකියාව මේක බලන්න මේකත් නිෂ්පාදන හැකියාවක් ඇයි මං කියන්නේ යදෝම් මේකක 100ක් තියෙනවා 100ම පාවිච්චි කරලා තියෙන x වලට හරි 100ම පාවිච්චි කරලා එකකින් 3යි මේ 100 පාවිච්චි කරලා 300ක් හැදුවා කියන්නේ එකකින් 3ක් අරන්ද නැද්ද අර පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනයයි ඊට කරා මේකත් නිෂ්පාදන හැකියාව මේකට 50යි මේකට 50යි දාන්න මේකට 50ක් දාලා 150ක් හදලා මේකට 50ක් දාලා 250 මේකත් නිෂ්පාදන හැකියාවක් තමයි මේ පැත්තට x වලට 50යි y වලට 50යි කියන්නේ 100ම පාවිච්චි කරලා පූර්ණ සේවා නියුක්තියට වෙලා මේ 50න් 150ක් හැදුවා කියන්නේ 3ක් හදලා තියෙනවා හරි ඒ කියන්නේ උපරිමය හදලා 50න් 250ක් හැදුවා කියන්නේ එකකින් 5ක් හදලා තියෙනවා ඒ කියන්නේ උපරිමය හදලා ඔය වගේ ළමයි ගොඩාක් ගන්න පුළුවන් බෙන්දන අනුපාතය නෝ මේ මේකට 50යි මේකට 50යි මම මේකට 25යි මේකට 75යි දැම්මා මේ 25 දැම්මොත් 75යි 75ක් දැම්මොත් අ 75 හේව 5 එතන 5 5 25යි එකක් ඉදරේ 5 4 35 37 375 මේකත් උපරිම නිමුවා මේකට 75යි මේකට 25යි දාමු 25 දැම්මොත් 25 ඒවා 125යි 75ක් දානවා කියන්නේ 75 ඒවා 3 3 5 15යි එකක් ඉදරේ 3 4 21යි 22යි 225 එතකොට මට කියන්න උවමනා වුණේ භාණ්ඩ වර්ග දෙකක් හදද්දී ළමයි එක නිමෝම් සංයෝගයක් නෙවෙයි නිෂ්පාදන හැකියාවට එන්නේ ගොඩාක් එනවා ගොඩාක් එනවා භාණ්ඩ වර්ග දෙකක් හදලා ඉතින් ඔය එන නිමෝම් සංයෝග ටික ප්‍රස්ථාරගත කරාම ඕනේ පැත්තකට x භාණ්ඩ y භාණ්ඩ දාන්න පුළුවන් මොකද මේ භාණ්ඩ ගැන කතා කරන්නේ x අක්ෂ y අක්ෂ නෙවෙයි මෙන්න මෙහෙම හදන්න පුළුවන් නිමෝම් සංමේ බිංදුවයි 500යි 75යි 375යි y භාණ්ඩ 125යි 250යි 375යි 500යි එහෙම මේක හදුවොත්
හැත්තපහයි එකසිය පනහයි දෙසිය පනහයි දෙසිය විසිපහයි දෙසිය විසිපහයි තුන්සියයි ඔන්නඔහොම ළමයි මේ නිෂ්පාදන හැකියාවට අදාළ නිමෝන් සංයෝග ගොඩක් තියෙනවා මේ බිංදුවයි 500යි කියන්නේ එකක් ඊට පස්සේ 75යි 375 කියන්නේ තව එකක් මේක මෙතන නේද අරපැත්ත හරි බිංදුවේදී 500 කියන්නේ මේක 75යි 375 කියන්නේ මේක ඊට පස්සේ 150යි 250යි මේ ඊට පස්සේ 225යි 125යි ඊට පස්සේ 300යි බිංදුවයි මේකෙන් 300යි බිංදුව මේ ඔක්කොම නිමෝම් සංයෝග ඉතින් මේක යා කරලා ළමයි රේඛාවක් ඇඳහම මේකට තමයි නිෂ්පාදන හැකියාව ආයෙම වක්‍රය කියන්නේ අර ඒ දැන් මම නිමෝම් සංයෝග කීපයක් නිකත්තේ ඔයාට 1:99යි 12:88යි එහෙම විවිධ අනුපාත යටතේ බෙදලා උපරිම නිමෝම් සංයෝග නිපදවන්න පුළුවන් ඒ කොම නිමෝම් සංයෝගයෙන්නේ මේ රේඛාව උඩ ඒක ළම රටක නිෂ්පාදන හැකියාව වක්‍රයකින් පෙන්නනවා කියලා අර සම්පත් උපරිම ආකාරයෙන් පාවිච්චි කරලා හදන්න පුළුවන් උපරිමයේ මේ රේඛාවට සීමා වෙනවා මේ රේඛාවෙන් තමයි රටේ නිෂ්පාදන හැකියාව පෙන්වන්නේ මේ ආර්ථිකය ඒතකොට ඒකට කියනවා නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය කියලා තේරුණාද ටිකක් ෆාස්ට් යන්න හොඳේ वीडियो एक वाट नैवत बलान पुलवा कलिंद ताम मुझे अपलोड करेंट लेसी एडिट कर अपलोड करो मे क्लास अपलोड करो आट कंसेप्ट इकट अमतर कथा करने वाती मेम तम वाक्य दंग आट पुलवांगे मे रटक निष्पादन है कि वाक्य निर्वचने නිර්වචනය කියන්නේ මේ වක්‍රේ අර උපකල්පන පදනම් කරගෙන මේ වක්‍රය ඇඳේ උපකල්පන පදනම් කරගෙන මේ වක්‍රය ඇඳේ ඒ ඇඳපු වක්‍රය නිර්වචනය කරන්න පුළුවන් වෙන්න ඕනේ දැන් මේ වක්‍රය මෙහෙමනේ ළමයි මේ වක්‍රය ඇඳිද්දී අපි ඇඳලා තියෙන ආර්ථිකයක නිෂ්පාදන හැකියාව එතකොට නිෂ්පාදන හැකියාව කියන්නේ මේකනේ ආර්ථිකයක පවත්නා සියලුම සම්පත් ආර්ථිකයක පවත්නා සියලුම සම්පත් අර තාක්ෂණයේ වෙනස් වෙන්නේ නැහැ කියන එක අපි කියනවා පවත්නා තාක්ෂණ මට්ටමක් මට්ටම යටතේ මේකෙන් අදහස් කරන්නේ තාක්ෂණයේ වෙනස් වෙන්නේ නැහැ කියන ආර්ථිකයක පවත්නා සියලුම සම්පත් පවත්නා තාක්ෂණ මට්ටම යටතේ නැත්නම් දෙන ලද තාක්ෂණ මට්ටමක් කියන්නත් පුළුවන් උපරිම කාර්යක්ෂමතාවයෙන් භාවිතා කර අර පුළුවන් උපරිම ආකාරයෙන් භාවිත කරන්න. උපරිම කාර්යක්ෂමතාවයෙන් භාවිත කර. භාණ්ඩ වර්ග කීයක් හදනවද? මේක අනිද්දී අපි භාණ්ඩ වර්ග කීයක් හදනවා කියලාද කිව්වේ? දෙක. ඒක නිසා කියන උපරිම කාර්යක්ෂමතාවයෙන් භාවිත කර. किसियम बांड वर्ग देख किंग किसियम बांड वर्ग देख किंग निपद विय है कि निपद वर्ण पुलवा अरे संयोग देख उपरिम निमोम संयोग में
උපරිම නිමෝම් සංයෝග මේ ටික මාක් කරා මාක් කරලා යා කරා නිමෝම් සංයෝග යා කොට අඳිනු ලබන රේඛාව මේකට කියනවා නිෂ්පාදන හැකියාමයන් වක්‍රය තේරුණාද ළමයි ප්‍රශ්න තියෙනවා නම් අහන්න හරි දුරේ concept එක මතක තියාගන්න අපි ආර්ථිකයක නිෂ්පාදන හැකියාව කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා ඊට පස්සේ කුණු සේවා නියුක්තිය පුණ නිෂ්පාදනය ඉගෙන ගත්තා ඊට පස්සේ හැකියාම ආයන් වක්‍රයක් අඳිද්දී යොදා ගන්න උපකල්පන ටික ඉගෙන ගත්තා ඊට පස්සේ මෙහිම වක්‍රයක් අඳින විදිය මම පැහැදිලි කරා හරි ඊට පස්සේ නිර්වචනය පැහැදිලි කරා මේට අමතරව ළමයි A level වල නම් නිෂ්පාදන හැකියාම ආයන් වක්‍රවල නිරූපණය කරන්න පුළුවන් සංකල්ප තියෙනවා හිඟකම තේරීම අවස්තික පිරවැය ස්වභාවයන් තියෙනවා නිෂ්පාදන කාර්යක්ෂමතාවයේ සම්පද්ධිය යමේ කාර්යක්ෂමතාවයේ තියෙනවා මේ දේවල් ළමයි AT syllabus එක ඇතුලේ කතා කරන්නේ හරි AT syllabus එක ඇතුලේ කතා කරන්නේ AT syllabus එක ඇතුලේ මෙන්න මේ දැනුම විතරක් බලන්න ඕනේ මේ බලන්න මෙන්න මේ தත්ත්ව විතරක් දැන් අපි අඳිනවන්නේ ළමයි x band y band කියලා ආර්ථිකයක නිෂ්පාදන හැකියාව මම ඇඳපු එක නම් සල් රේඛාවක් පේන්නේ නැහැ වට मूल्य මෙන්න මේ දැනුම ඔයා ගාව තියෙනවනේ ළමයි මේ රේඛාව අපි ඇඳලා තියෙන්නේ ආර්ථිකයක පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනයයි ඉටු කරගෙන හදන්න පුළුවන් නිමෝම් සංයෝග මාක් කළා ඒකනේ අපි හැකියාම ආයන් වක්‍රෙන් කරන්නේ හරිද එහෙමනම් ඔයාට කිව්වොත් ආර්ථිකය ඇත්තටම දැන් නිෂ්පාදනය කරන්නේ මේ ඒ ලක්ෂ්‍යය කියලා ඒ කියන්නේ අපි කියපු උපරිමයේ හදනවා මේ එහෙනම් ඒ ආර්ථිකය මේ ඒ ලක්ෂයේ නිපදවමින් ඉන්නවා කියන්නේ මෙයා කාර්යක්ෂමයිද අකාර්යක්ෂමයිද ළමෙක් අහනවා නිෂ්පාදන හැකියාමයි වක්‍ර අඳින්නේ නැද්ද කියලා එච්චර ඉන්නේ නෑ ළමයි හරිද අඳින්න අර මම දැන් මේ මට නිර්වචනයේ දැන් ටීචින් ලයිට් එකේ මේ ස්ටඩි පැක් එකේ නෑ ඔයා බලන්න මට මේ නිර්වචනය කරන්න බෑනේ වාඩ හරි අදහස පැහැදිලි කරගෙන නැත ඒකයි මම අර බාණ්ඩ වර්ග දාලා ඇඳලම පෙන්නුවේ මට මේ නිර්වචනය හරියට වාඩ මේ කියලා දෙන්න ඕන නිසා හරි මේ බලන්න very good ඔයා කියනවා ඒ ලක්ෂයේ කාර්යක්ෂමයි very good හරි ඔයා හරියටම හරි හැබැයි මෙහෙම කිව්වොත් අපි ගියපු නිෂ්පාදන හැකියාවක් වේ තියෙන ඒ නිමෝම් සංයෝගයක් නෙවෙයි යා හදන්නේ ඇත්තටම හදන්නේ මේ නිමෝම් සංයෝගයේ B මෙයා කාර්යක්ෂමයිද කාර්යක්ෂමයිද B වල හදනවා කියන්නේ මේ ආර්ථිකය අපි කියපු පරිමේ හදන්නේ නැහැ කාර්යක්ෂමයිද අකාර්යක්ෂමයිද එතකොට අකාර්යක්ෂමයි very good ඇයි අකාර්යක්ෂම වෙන්නේ අර අපි කියපු පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනයයි ඉටු කරගන්නේ සමහර වෙලාවට ළමයි මේ B ලක්ෂයේ ඉන්න හේතු මේවා වෙන්න පුළුවන් කිසියම් සම්පත් ප්‍රමාණයක් පාවිච්චි කරලා නැහැ අපි ඒකට කියනවා සේවා ව්‍යුක්ති තත්වයක් කියලා ඔය ශ්‍රමයේ සම්බන්ධයෙන් ළමයි එහෙම නිෂ්පාදනයට දායක වෙන්නේ නැත්නම් ආර්ථික විද්‍යාවේ කියන විරකියා තත්වයක් කියලා රැකියා නැහැ මිනිසුන් රැකියා කරන්න නැත්නම් එහෙම වෙන්න පුළුවන් ඒ සියලුම සම්පත් පාවිච්චි කරලා නැහැනේ මේ බී ලක්ෂය ඉන්නවා කියන්නේ උඩරමේට යන්න බැරි වෙලා ඒ ආර්ථිකයක මේ වගේ ගැටලුවක් වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් මේ
පාවිච්චි නොකළ සම්පත් තියනවා කියන එක තමයි මේකේ අදහස. නැත්තම් අර අකාර්යක්ෂම භාවිතයක් වෙන්නත් පුළුවන්. පාවිච්චි කරනවා. හැබැයි නාස්ති. එහෙම වෙන්නත් පුළුවන්. ඉතින් ඔය වගේ දෙයක් තමයි ළමයි හැකියාමායින් වක්‍රයේ අතුලත ලක්ෂයකින් පෙන්නන. හැකියාමායින් වක්‍රයේ මත ලක්ෂයකින් පෙන්නන්නේ මේ ආර්ථිකය හොඳටම ඒ කියන්නේ උපරිම කාර්යක්ෂමතාවයෙන් නිෂ්පාදනය කටයුතු කරනවා කියන එක. ඔන්න ඔය අවබෝධය තියාගන්න ගොඩාක් double AT exam වල ඕක අහනවා. අතුලත ලක්ෂයක් දීලා අහනවා මේකට හේතු විය හැක්කේ. උත්තරේ දානවා විරකියාව කියලා. එතකොට ඔයා විරකියාවට ගහනවා. සේවා විමුක්තිය කියලා. මේ මේ තත්වයන් නිසා අකාර්යක්ෂමතාවය කියලා කියන්න පුළුවන්. හැබැයි ගොඩාක් වෙලාවට අහන්නේ මේ උත්තරේ දාලා. එතකොට ඔයා දැනගන්න ඕනේ ආ සේවා විමුක්තියක් තිබ්බොත් අතුලත ලක්ෂයක තමයි ඉන්නේ. උපරිමයේ හදන්නේ නැහැ. උපරිමයේ හදනවා කියන්නේ එහෙම නෑ. සියලු සම්පත් පාවිච්චි කළා ඒවවලින් උපරිමයේ හදලා වඩාත් කාර්යක්ෂම වෙන්න ඕනේ. එහෙම තමයි ඒ ලක්ෂය හදන්න පුළුවන්. නැත්නම් ඒ ලක්ෂය හදන්න බෑ. අපි කිව්වේ මේ වක්‍රය ඇඳලා තියෙන ළමයි උපරිම මට්ටමක් කළා. ඉතින් ඒ වගේ මට්ටමක් හදන්න නිකන් බෑ. අර අපි කියපු ගොන්දේ සිදු කරලා තියෙන්න ඕනේ. තේරෙනවද? හරි. හැකියාමායින් වක්‍රවල ළමයි ওই කොටස් ටික තමයි තියෙන්නේ. හරිනේ? අර ඒ ලෙවල් වල ඉගෙන ගන්නවා ළමයි අර කර්ව් එකක් වගේ තියෙන හැඩයට කියනවා මූලයට අවතල කියලා. ඔය හැඩ තීරණය වෙන්නේ ළමයි ආවස්තික පිරිවැය. ඔය මූලයට අවතල එන්නේ වැඩෙන ආවස්තික පිරිවැයක් තියෙද්දී. ඒව ඒ ලෙවල් වල ඉගෙන ගන්න. හරි. ඔයාලට මේවා ඉගෙන ගන්න පුළුවන් ළමයි මම බ්‍රහස්පතින්දා මේ සතියේ ඉඳන් බ්‍රහස්පතින්දා රෑ 8 ඉඳන් 10 වෙනකන් සෙමිනර් එකක් දාලා තියෙනවා ඔයාලට. ඒකේ ඒ ලෙවල් සිලබස් එක තමයි ආපහු මතක් කරන්නේ. එතකොට ඒ කොටස් වල ඒ සෙමිනර් වල අපි ඒ ලෙවල් වල තියෙන හැම එකක්ම ආපහු මතක් කරගන්න. එතකොට ඒකේ එකක් නෑරේ ඉගෙන ගන්නවා. ඔව් මේ ළමෙක් දාපු එකත් හරි අර උඩයට මාරු කරලා තියෙන්නේ හරි. මම අද පන්තියක් නමේ ඉන්නේ අටට ඉවරයි හරි. ලබන සතියේ ඉඳන් බලමු ටයිම් එක මොකද කරන්නේ කියන එක. ඊයේත් අපි 8 වෙනකන් කරේ පැය දෙකයි. ලබන සතියේ බලමු. හරි. නිෂ්පාදන හැකියාමායින් වක්‍රවල ළමයි ওই දේවල් තමයි තිබ්බේ. හරිද? ඊට පස්සේ අපි එනවා පාඩමකට. පාඩම තමයි මූලික ආර්ථික ප්‍රශ්න සහ ආර්ථික පද්ධති. මූලික ආර්ථික ප්‍රශ්න සහ ආර්ථික පද්ධති. මූලික ආර්ථික ප්‍රශ්න සහ ආර්ථික පද්ධති. ළමයි අර ඊයේ කතා කරානේ අපි ඉංගකම ගැන. ඒ වගේම හිඟකම නිසා ඇති වෙනවා කිව්වනේ තේරීම. මිනිස්සු ළමයි හැම අවස්ථාවෙම තේරීම කරනවා. හැම අවස්ථාවෙම තේරීම කරනවා. හරිද? මොකද හේතුව මිනිස්සු ගාව තියෙන සම්පත් සීමිතයි. හරිද? ඌවමනා සීමිතයි. ඒ නිසා හිඟකමත් එක්ක මිනිස්සු තේරීම කරනවා. හැම අවස්ථාවෙම තේරීම කරනවා. මෙන්න මෙහෙම තේරීම කරන පුතේ ස්ටඩි පැක් එක ෆලෝ කරන්න මේ ස්ටඩි පැක් එකේ තියෙන අනුව තමයි මම කියන්නේ. හරි? ඔයාට ස්ටඩි පැක් එක බලුවාම සියල්ල අවබෝධ වෙයි. අනිවාර්යෙන් එක්සෑම් කරන කෙනෙක්ට ස්ටඩි පැක් එක තියෙන්න ඕනේ. ස්ටඩි පැක් එක නැතුව එක්සෑම් කරන්න බෑ. හරි මේ බලන්න. හිඟකම නිසා මං කෝවා තේරීම් නැති වෙන හැම මිනිස්සෙක්ම හැම වෙලාවකම තේරීම් කරනවා. කඩෙන් භාණ්ඩයක් ගන්න ගියත් නිෂ්පාදනයක් කරන්න ගියා තීරණයක් ගන්න කරන්න ගියා හැමතිස්සෙම තේරීම් කරනවා.
මේ ආර්ථිකයේක ළමයි තීරණය කරන ප්‍රධානම අවස්ථාව අපි ආර්ථික විද්‍යාවට අනුව හඳුනගන්නවා නිෂ්පාදනය ආර්ථිකයේක මිනිසුන්ගේ වමනාවන් තියෙනවා ඒ වමනාවන් සම්පූර්ණ වෙන්නේ ළමයි බාණ්ඩ හා සේවා තුනේ ඒ බාණ්ඩ හා සේවා බිහි කරන්නේ සීමිත සම්පත් පාවිච්චි කරලා නිෂ්පාදනයක් කරලා ඉතින් මෙතනදී කරන තීරණය තමයි ආර්ථිකයේක මූලිකම තීරණය මෙතන වෙන මූලික තීරණ තුනක් තියෙනවා එකක් තමයි ආර්ථිකයේක තියෙන සීමිත සම්පත් වලින් මොනවාද හදන්නේ කියලා තීරණය කරන්න ඕනේ. අපි ඒකට කියනවා කුමක් නිපදවන්නේද? හරිද? මොනවාද හදන්නේ? What? ඒ වගේම ළමයි තව ප්‍රශ්නයක් තියෙනවා. මේ භාණ්ඩ හදනවා කියලා තීරණය කරන් පස්සේ ආර්ථික විද්‍යාව අනුව අපිට ඇතිවන තවත් ප්‍රශ්නයක් තමයි කොහොමද හදන්නේ කියන එක. ආර්ථික විද්‍යාවේ ළමයි නිෂ්පාදන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් ශ්‍රම සූක්ෂම අනිත් එක ප්‍රාග්ධන සූක්ෂම. මේ ශ්‍රම සූක්ෂමද ප්‍රාග්ධන සූක්ෂමද කියන එක තීරණය වෙන්නේ නිෂ්පාදනයක් කරද්දී ළමයි යොදා ගන්න ශ්‍රම සම්පත් ප්‍රමාණයයි ප්‍රාග්ධන සම්පත් ප්‍රමාණයයි අනුව. නිෂ්පාදනයකට යොදා ගන්න ශ්‍රම සම්පත් ප්‍රමාණයට වඩා ප්‍රාග්ධන සම්පත් ප්‍රමාණය එතනදී වැඩි ප්‍රමාණයක් ගන්නවා නම් අපි ඒ ක්‍රමයට කියනවා ප්‍රාග්ධන සූක්ෂම කියලා. අර වැඩි සාධකයේ නම තමයි එන්නේ. ප්‍රාග්ධනයට සාපේක්ෂව ශ්‍රම සම්පත වැඩියෙන් පාවිච්චි කරනවා නම් අපි ඒ ක්‍රමයට කියනවා ශ්‍රම සූක්ෂම කියලා. ඔයා ඔය ක්‍රම දෙකටම හදන විවිධ භාණ්ඩ දැකලා ඇති. ඉතින් නිෂ්පාදකයෙක් සිද්ධ වෙනවා එයා තීරණය කරන්නේ මොන ක්‍රමයේද? නිපදවන්නේ මොන ක්‍රමයේද කියලා ඩිසයිඩ් කරන්න. ඉතින් අපි ඒ නිසා දෙවෙනි ප්‍රශ්නේ කියනවා කෙසේ නිපදවන්නේද? පළවෙනි එක කුමක් නිපදවන්නේද දෙවෙනි එක කෙසේ නිපදවන්නේද කොහොමද හදන්නේ how ඒ විතරක් නෙමෙයි ළමයි ආර්ථිකයක් විසින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරද්දී තීරණය කළ යුතුයි කාටද මේ භාණ්ඩ හදන්නේ කියලා සමහර වෙලාවට ඔයාට මේ ප්‍රශ්නේ එච්චර ලොකුවට දැනුන්නේ නැති වුණාට කවදා හරි ඔයා මේ ස්ටෙප් එක පහු කරලා ව්‍යාපාරයක් පටන් ගන්න අයිඩියා එකක් ආවොත් මේ ප්‍රශ්න වලට ඔයා මුහුණ දෙනවා ඕනම ආර්ථිකයක් මේ ප්‍රශ්න වලට මුහුණ දෙනවා. මොකද මිනිස්සු ගාව තියෙන සීමිත සම්පත් ප්‍රමාණය. මිනිස්සුන්ට හිතන හැම දෙයක්ම කරන්න බෑ. මිනිස්සු හැම දෙෙම හිතුණාට හදන්න බෑ. ඒක නිසා තීරණය කළ යුතුයි මොනවාද හදන්නේ කියලා. කොච්චරක් හදනවද කියලා. ඊට පස්සේ මොන ක්‍රමයකටද හදන්නේ කියලා තීරණය කරන්න. මම මේ භාණ්ඩ හදන්නේ කාටද කියලා තීරණය කළ යුතුයි. කා සඳහා නිපදවන්නේ? මෙන්න මෙහෙම ළමයි ප්‍රශ්න තුනක් නැත්නම් තීරීම් තුනක් තියෙනවා මේවට අපි කියනවා මූලික ආර්ථික ප්‍රශ්න කියලා කුමක් උපමන් නිපදවන්නේද අර මං කියපු විදිහට මොන පාන හා සේවා නිපදවනවද කියලා තීරණය කරන එක කෙසේ නිපදවන්නේද මං කියපු විදිහට මොන ක්‍රමයටද නිෂ්පාදනය කරන්න කියලා තීරණය කරන එක කා සඳහා නිපදවන්නේද මොන ක්‍රමය කියන්නේ මොන මොන ක්‍රමයටද හදන්නේ කියන කෙසේ නිපදවන්නේද කියන කා සඳහා හදනවද කියන එකේ අදහස මේ හදන බාණ්ඩ කවුරුන් වෙනුවෙන් හදනවද කියන ඕනම ආර්ථිකයක මේ දේ තීරණය කරනවා මේවට කියනවා අපි මූලික තීරීම් නැත්නම් මූලික ආර්ථික ප්‍රශ්න කියලා ළමයි මෙහෙමයි ඕනම රටක ඕනම සමාජයක ළමයි මිනිස්සුන්ට යම්කිසි ගැටලුවක් ඇති වුණාම මිනිස්සු එක්රස් වීම සාමාන්‍ය දෙයක් අපිට අපේ සමාජයේත් ඒක දැක ගන්න පුළුවන් නේ මොකක් හරි පොදු ගැටලුවක් තියෙද්දි මිනිස්සුන්ට පොදු අරමුණක් ළඟා කර ගන්න අවශ්‍ය වුණාම මිනිස්සු ඒකරාශී වෙනවා ඒකරාශී වෙලා යම් කිසි කණ්ඩායමක් නැත්නම් අපිට ඒකට කියනවා අපිට ඒකට කියන්න පුළුවන් සමිතියක් නැත්නම් සංවිධානයක් බිහි කරගන්න ඒක තමයි හැම තැනම වෙන්නේ හරිද වෘත්තීය සමිතිය කියලා බිහි වෙලා තියෙන්නේ මොනවාද ඒ වැඩ කරන මිනිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරලා කරගන්න මිනිස්සු ඒකරාශී වෙලා හැදුන දෙයක් මේ ගුරු සමಿತಿ මේ දවස්වල ප්‍රසිද්ධ ඔය දැකලා තියෙනවනේ මොකක් හරි ඉෂුව එකක් තිබ්බොත් මොකක් හරි සම්බන්ධයෙන් අර අදාළ පුද්ගල එකතු වෙ කෙනා තමයි යම් කිසි ප්‍රකාශයක් දෙන්නේ මම දැක්ක අර කිරිපිටි ආනයනයේ සම්බන්ධයෙන් මේ දවස්ෙකේ ප්‍රවෘත්තිවල කතා කරනවා බොලස් නැහැ කියලා එතකොට අර ස්ටේට්මන්ට් එක දෙන්නේ කිරිපිටි ආනයන සංගමේ හරියල ඔන්නඔහුම කියන ආනයන කරුවන්ගේ සංගමේ සභාපති නැත්නම් සමාජිකේ
ඒගොල්ලන් අර ඔක්කොම නියෝජනය කරන අර ගැටලුව විසඳගන්න රජයට අපිට කිරිපිටි ගෙනල්ලා වරාය දෙන්න නිදහස් කරගන්න ඕනේ ඩොලර් මුදාහරින් ඒ දේවල් වෙනුවෙන් පෙනී ඉන්න තමයි අර සංවිධානයේ තියෙන්නේ ඒ ඒ වෙනුවෙන් නෙවෙයි ඒ වගේ මුණාහර ගැටලුවක් ඇති වුණා දැන් මේ පෙනී ඉන්නේ නිසා ඔයත් දැකලා ඇති ඉතින් ළමයි ඕනම ආර්ථිකයක තියෙන ප්‍රශ්න තුනක් නෙමෙයි ඒක නිසා මේ ආර්ථිකයේ තියෙන ප්‍රශ්න විසඳගන්නත් ඒ වගේ සමාජ කණ්ඩායමක් නැත්තම් පුද්ගල කණ්ඩායමක් නිර්මාණය වෙලා තියෙනවා මේක ලෝකයේ හැම රටකම තියෙනවා මොකද මේ ප්‍රශ්න ලෝකයේ හැම රටකම පොදුයි ඉතින් මෙන්න මේ ප්‍රශ්න විසඳගන්න නිර්මාණය වෙලා තියෙන වැඩපිළිවෙලකට අපි කියනවා ආර්ථික පද්ධතියක් කියලා ඒක නිසා හැම රටේම මේ ප්‍රශ්න විසඳගන්න යම්කිසි ආර්ථික පද්ධතියක් නිර්මාණය වෙලා තියෙනවා අපි උග නිර්වචනයක් දුන්නොත් මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා මිනිසුන් විසින් නිර්මාණය කරගත් වැඩපිළිවෙල අපි කියනවා ආර්ථික පද්ධතියක් කියලා 2020 පේපරේ අහනවා ඒ ලෙවල් පේපරේ ආර්ථික පද්ධතියක ප්‍රධාන කාර්ය ලියන්න ලකුණු තුනයි ප්‍රධාන කාර්ය වෙන්නේ ළමයි ඒගොල්ලන් අරමුණනේ ආර්ථික පද්ධතියක් බිහි වෙන්නේ මේ ප්‍රශ්න විසඳ ගන්න එහෙනම් ඒ ආර්ථික පද්ධතියේ ප්‍රධාන කාර්ය වෙන්නේ මේ ප්‍රශ්න විසඳීම එනම් ප්‍රධාන කාර්යයන් තුනයි කුමක් කොපමණ නිපදවන්නේද කියන එක තීරණය කරන්න ඕනේ කෙසේ නිපදවන්නේද කියන තීරණය ගන්න ඕනේ කා සඳහා නිපදවන්නේද යන තීරණය ගන්න ඕනේ ඒක තමයි ආර්ථික පද්ධතියේ කාර්යය මොකද ඒක බිහි වුණේ මේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ඉතින් ඒකේ කාර්ය වෙන්න ඕනේ මේ ප්‍රශ්න විසඳීම ඒක තමයි උත්තරේ ලකුණු තුනයි තේරෙනවද හරිනේ හරි මම එතනින් පොඩ්ඩක් එහාට යනවා එතකොට ඔයා දන්නෝ ලෝකේ හැම රටකම ආර්ථික පද්ධතියක් තියෙනවා හැබැයි ළමයි හැම රටකම ආර්ථික පද්ධතියක් තිබ්බට ඔය ආර්ථික පද්ධතිය වෙනස් ශ්‍රී ලංකාවේ ආර්ථික පද්ධතියේ විදියට නෙමෙයි ඇමරිකාවේ ආර්ථික පද්ධතිය නිර්මාණය වෙලා තියෙන්නේ ඇමරිකාවේ ආර්ථික පද්ධතියේ විදියට නෙමෙයි කියුබාවේ ආර්ථික පද්ධතිය නිර්මාණය වෙලා තියෙන්නේ කියුබාවේ ආර්ථික පද්ධතිය වගේ නෙමෙයි චීනයේ ආර්ථික පද්ධතිය නිර්මාණය වුණාට මේ ප්‍රශ්න විසඳගන්න වැටපිළිවෙල ඒගොල්ලන් හැසිරෙන ආකාරය වෙනස් තීරණ ගන්න ආකාරය වෙනස් ඒ නිසා ළමයි ලෝකේ විවිධ ස්වරූපේ ආර්ථික පද්ධති තියෙනවා ඒක නිසා අපි මේ සිලබස් එක ඇතුලේ ලෝකේ තියෙන ප්‍රධානම ආර්ථික පද්ධති තුනක් ගැන කතා කරමු එකක් තමයි වෙළඳ පොළ ආර්ථික පද්ධති ඒව තමයි ළමයි ඔය ඇමරිකාව එක්සත් රාජධානී ඒ වගේ රටවල් වල තියෙන අනිත් එක සැලසුම්ගත ආර්ථික පද්ධතිය. අර මං කියපු කියුබාව, කොරියාව වගේ රටවල් වල ඔන්න ඔය සැලසුම්ගත ආර්ථික පද්ධතිය. ඒ වගේම ළමයි මිශ්‍ර ආර්ථික පද්ධති කියලා જાතියක් තියෙනවා. ඒක තමයි ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙයි. මිශ්‍ර ආර්ථික ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශ මේ ආසියාතික රටවල් ගොඩාක් මිශ්‍ර ආර්ථික. අපි ඉගෙන ගමු වෙළඳ පොළ ආර්ථිකයක් කියන්නේ මොකක්ද? සැලසුම්ගත ආර්ථිකයක් කියන්නේ මොකක්ද? මිශ්‍ර ආර්ථිකයක් කියන්නේ මොකක්ද කියන එක. තේරෙනවද ළමයි? දැන් මේ යන්නේ A level වල සමහරු නම් ඔය ටිකක් ඉගෙනගෙන ඇති. හැබැයි හරියට ඉගෙන ගත්තේ ඒවා නෙවෙයි. නේ? ඒ කියන්නේ ඒව ප්‍රශ්නයක් නෑ නේද? A level double AT ඉගෙන ගන්න නැති A level ඉන්න අයගෙන් මම අහන්නේ. ए लेवल वितर क्लास आएगी ओ सब ध्यान
හරි මේ බලන්න ළමයි ආර්ථික පද්ධති වර්ග තුනක් තියෙනවා කිව්වනේ මම ලෝකේ ප්‍රධාන වශයෙන් එකක් වෙළඳපොළ ආර්ථික පද්ධති අනිත් එක සලසුම්ගත ආර්ථික පද්ධති අනිත් එක මිශ්‍ර ආර්ථික පද්ධති එහෙම ආර්ථික වර්ග තුනක් තියෙනවා හරිද උදාහරණයක් මම දාන්නම් මේ එක්සත් රාජධානිය USA සලසුම්ගත ආර්ථිකයක උදාහරණ කියුබාව තුරු කොරියාව මිශ්‍ර ආර්ථික වලට උදාහරණ ශ්‍රී ලංකාව ඊට පස්සේ බංගලාදේශ අපි හරි යාළු වෙන්නේ දැන් නේ බංගලාදේශයත් එක්ක නේ ඕන දෙයකට වරෙන් මචං අදිසියක් කියපු ගමන් ටක් දාලා එන එක නේ මේව දාලා එන්නේ දුවලා එන්නේ ටක් ගාලා ශ්‍රී ලංකාව බංගලාදේශය ඒවා මිශ්‍ර ආර්ථික හරි බලන්න මේ වගේ ලක්ෂණ කියලා දෙන්නයි යන්නේ හරිද මේ වගේ ලක්ෂණ කියලා දෙන්නයි යන්නේ මේ බලන්නකෝ මේකයි විස්තරේ ළමයි මේ ආර්ථික පද්ධති වල තියෙන සම්පත් කියන්නේ මේ සම්පත් අයිතිය එක පාර්ශවයකට අයිතිය දැන් ඔය අපි කියන වෙළඳපොළ ආර්ථික වල මේ සම්පත් අයිතිය තියෙන්නේ පෞද්ගලික අංශයට මේක එක ලක්ෂණ හරියටම ළමයි වෙළඳපොළ ආර්ථිකයේ ප්‍රතිවිරුද්ධ ලක්ෂණය තමයි සලසුම්ගත ආර්ථිකය තියෙන්නේ දැන් පෞද්ගලික අංශයට සම්පත් අයිතිය වෙළඳපොළ ආර්ථිකයේ අයිති වුණාට සලසුම්ගත ආර්ථිකයක රාජ්‍යයක් ලංකාවේ මොන වගේද ළමයි සම්පත් අයිතිය පෞද්ගලිකද රාජ්‍යද ඕන කෙනෙක්ට හිතලා කියන්න පුළුවන් ලංකාවේ කියන්න බලන්න කොටසක් තියෙනවා පෞද්ගලික අංශේ තව කොටසක් රාජ්‍ය අංශේ ඒ කියන්නේ දෙකම පෞද්ගලික සහ රාජ්‍ය කොටසක් පෞද්ගලිකයි කොටසක් රාජ්‍යයි දෙකටම තියෙනවා ඔන්න පෞද්ගලික අංශය ඊට පස්සේ ළමයි මේකේ අර මූලික ආර්ථික ප්‍රශ්න විසඳගන්නනේ මේවා නිර්මාණය වුණේ ඒ ප්‍රශ්න විසඳගන්න යම්කිසි වැඩපිළිවෙලක් තියෙනවා. අපි ඒකට කියනවා තීරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණය කියලා. වෙන්නේ කොහොමද කියන එක අපි පස්සේ ඉගෙන ගන්න. වෙළඳපොළ ආර්ථිකයක ළමයි ඒ තීරණ, ඒ කියන්නේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්න ක්‍රියාත්මක වෙන්නේ මිල. වෙළඳපොළේ මිල. අපි ඒකට කියනවා මිල යාන්ත්‍රණය. සලසුම්ගත ආර්ථිකය හිම නෙවෙයි. රාජ්‍ය විසින් සලස්මක් හදලා ඒ සලස්ම අනුව තමයි සියල්ල විසඳන්නේ. අපි ඒකට කියනවා සලසුම් යාන්ත්‍රණය. ලංකාවේ ළමයි ප්‍රශ්න විසඳගන්නේ කොහමද මොන බාණ්ඩ හදද්දී නේ ප්‍රයිවට් සෙක්ටර් එකයි ගවර්න්මන්ට් සෙක්ටර් එකයි දෙකම ඉන්නවනේ එතකොට අර දෙකම මිල යාන්ත්‍රණයක් පාවිච්චි වෙනවා නේ ලංකාව මතක තියාගන්න හරි ලේසි සහ සැලසුම් යාන්ත්‍රණය දෙකම පාවිච්චි වෙනවා ඔන්න සම්පත් අයිතිය තීන සම්බන්ධීකරණ යාන්ත්‍ර හරිද ඒ වගේම මේවා දැන් කරුණු විදියට මතක තියාගන්න. තීරණ ගැනීම සඳහා යම්කිසි පදනම් වන වැඩපිළිවෙලක් තියෙනවා. වෙළඳපොළ ආර්ථිකයක ළමයි වෙළඳපොළ ආර්ථිකයක පෞද්ගලික අංශය ඉන්නේ. ඒක නිසා පෞද්ගලික අංශයේ තීරණ ගන්න හැමතිස්සම ඒගොල්ලන්ගේ වාසිය උදෙසා. අපි ඒකට කියනවා තමන්ගේ වාසිය උදෙසා කියන එකට කියනවා ස්වార్థේ උදෙසා. ස්වార్థේ තමන්ගේ යහපත ගැන හිතලා තමයි ප්‍රයිවට් සෙක්ටර් එක හැමදේම කරන්නේ. දැන් ප්‍රයිවට් සෙක්ටර් එක හදද්දී බාණ්ඩ හදද්දී ලාභයක් නැත්නම් ළමයි කවදාවත් නිෂ්පාදනය කරනවද නැහැ මේ COVID-19
කාලය තුලත් සමහරු අධික ලාභ ලබනවා දැකලා තියෙනවානේ ගන්න පුළුවන් උපරිමයේ පාරිභෝගිකයෙන් ගන්න නේ බාණ්ඩ ගෙන්නන්න දෙන්නේ නැහැ සමහර බාණ්ඩ මිල වැඩි සමහරු මේ අද තිබ්බ මිල නෙමෙයි හෙට 4-5 ගුණක් මිල දාලා වැඩි කරනවා ඒ පෞද්ගලික අංශය හැටි තමන්ගේ යහපත ගැන හිතන හැබැයි රාජ්‍යංශයම නැහැ රාජ්‍යංශය හිතන්නේ මිනිස්සුන්ගේ යහපත ගැන පොදු යහපත ඒ මිශ්‍ර ආර්ථිකයක ළමයි අර පෞද්ගලික අංශය හිතනවා ස්වార్థය ගැන රාජ්‍යංශය හිතනවා පොදු යහපත ගැන හරිද තව ලක්ෂණයක් කියන්න පුළුවන් විවසායකයෝ ගැන ඒ කියන්නේ නිෂ්පාදනයක වෙළඳපොළ ආර්ථිකයක ළමයි විවසායකයෝ විදිහට ඉන්නේ පෞද්ගලික අංශයේ විවසායකයෝ मौलिक आर्थिक प्रश्न विसंधन तीर्ण व्यवसाय आर्थिक पद्धति लक्षण हतर मतक त्यागत प्रमाण प्रधान බාණ්ඩ හරි සාධක හරි කිසියම් වෙළඳපොළක තමයි මිල තීරණය. එතකොට මිල තීරණය වුණාම වෙළඳපොළ ආර්ථිකයක මිලමගින් සංඥානිකුත් කරනවා මිලමගින් සානුබල සපයනවා මිලමගින් සම්පත් බෙදා වෙන් කරනවා සංඥා සපයනවා කියලා කියන ළමයි තොරතුරු සපයන්නේ. නිෂ්පාදකයේ නිමෝම වැඩි කරනවාද අඩු කරනවාද කියලා තීරණය කරන්නේ. ඒ බාණ්ඩ වලට අදාළ මිලෙන්නේ. ඒ මිලමගින් මේ ලබා දෙන දේට කියනවා තොරතුරු. निष्पादक
සම්පත් බාන්න අතර බෙදිලා යන්නේ ඔය මිල අනුව සාමාන්‍යයෙන් අපි දන්නවා නේ මිල වැඩි වුණාම සම්පත් බෙදී යන ආකාරයක් තියෙනවා මිල අඩු වුණාම සම්පත් බෙදී යන ආකාරයක් තියෙනවා දැන්ට මතක තියාගන්න සම්පත් බෙදී යන්නේ මිල අනුව කියලා ඒ ලෙවල් වලදී නිවරදිව කොහොමද වෙන්නේ ඉන්දියාක් සහ අතිරික්තයක් තියෙන්නේ මිල යාන්ත්‍රණය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක ඉගෙන ගන්නවා හරිද කරුණු විදියට මතක තියාගන්න සංඥා සැපීම සානුබල සැපීම සලාක කිරීම කියලා කාර්යයන් තුනක් තියෙනවා හරි මේ ලක්ෂණ හරි ළමයි ඉවරයි දැන් ඔයා දැනගන්න ඕනේ මේ ආර්ථික පද්ධති වර්ග තුනම කිවිලා තියෙන ළමයි ආර්ථික ප්‍රශ්න විසඳන්නනේ ආර්ථික පද්ධති ගිහුනේ ආර්ථික ප්‍රශ්න විසඳන්න නම් ඔයා දැනගන්න ඕනේ කොහොමද මේගොල්ලන් එක් එක් මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ මේ පාඩමේ ඉතුරු ටික ඒක ඉතින් මේ පාඩම ඉවරයි මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ කොහොමද මේ බලන්න ආපහු මං එහෙනම් බෙදනවා කොටස් තුනකට වෙළඳපොළ ආර්ථිකය සැලසුම්ගත ආර්ථිකය මිශ්‍ර ආර්ථිකය වෙළඳපොළ ආර්ථිකය සැලසුම්ගත ආර්ථිකය මිශ්‍ර ආර්ථිකය මේ ආර්ථික වර්ග තුනේ හරිද මේ ආර්ථික වර්ග තුනේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳන විදිය මෙහෙමයි තමයි මේවත් දේවල් කාට හරි එහෙම A-level class විතරක් ඉන්න අයට තේරෙන්නේ නැත්නම් එච්චර අහන් ඉන්න පුළුවන් නම් අහන් ඉන්න ඔයා අහන් ඉන්න එකත් අහන් ඉන්න එකත් වටිනවා මොකද හේතුව A-level වල හොඳ පැහැදිලිව ඉගෙන ගනිද්දි පොඩි හරි මතකයක් එනවා අහන් ඉන්න පුළුවන් නම් 100%ක් නෙමෙයි මේකෙන් ඔයාට A-level ඒ කියන්නේ මේවත් දන්නේම නැත්නම් double A ගන්න නැත්නම් මේකෙන් 120ක් ගත්තත් ඔයාට හොඳයි එලවල් ක්ලාස් එකේ එතකොට සම්පූර්ණ විස්තරයත් එක්ක ඉගෙන ගනි ටක් ටක් ගාලා මතක් වෙනවා. සාමාන්‍ය එලවල් ඉන්න කෙනෙක්ට වඩා ඔයා මේක අහලා හරි තියෙනවා කලින්. එහෙමත් අමාරුයි නම් හරිද සබ්ජෙක්ට් එක හපා වුණොත් ඊට පස්සේ දන්නේ නැති දේවල් ඉගෙන ගන්නද? මේ ඇත්තටම ඉතින් දන්නේ නැති විදිහටනේ ඉගෙන ගන්න. නේ? වා ඉගෙනගෙන නැහනේ. ඇවලේටි කරන කෙනෙක් නම් ඒව ඉගෙනගෙන ඉන්නේ මේ ආපහු මතක් කරගන්න එක තමයි කරන්නේ. හරි? ඒක ඔයා ඩිසයිඩ් කරන්න මොකද කරන්න කියන එක. හරි මේ බලන්න ප්‍රශ්න තුන විසඳගන්නේ මෙහෙමයි ප්‍රශ්න තුන මොනවාද කුමක් කොපමණ නිපදවන්නේ ඒ කියන්නේ මොනවාද හදන්නේ ඊට පස්සේ කෙසේ නිපදවන්නේ ඊට පස්සේ කා සඳහා නිපදවන්නේ ඕකනේ ප්‍රශ්න තුන මේ ප්‍රශ්න තුන විසඳගද්දි ළමයි මතක තියාගන්න මේගොල්ලන් තීරණ ගන්න අර යොදා ගන්න දේ වෙළඳපොළ ආර්ථිකයේ මං කෝවා තීරණය කරන්නේ ස්වාර්ථය මත. හැම තිස්සෙම හිතන්නේ තමන්ගේ වාසිය ගැන විතරයි. සැලසුම්ගත ආර්ථිකයේ මං කෝවා පොදු යහපත ගැන හිතනවා කියලා. පොදු යහපත. පොදු යහපත ගැන හිතනවා. මිශ්‍ර ආර්ථිකයේ ස්වාර්ථය තියෙනවා පෞද්ගලික අංශයේ ස්වාර්ථය ගැන හිතනවා. පොදු යහපත ගැන හිතනවා රාජ්‍ය අංශය. දෙකම තියෙනවා. ස්වార్థයක් තියෙනවා පොදු යහපතක් තියෙනවා හරි ස්වార్థයයි පොදු යහපතයි දෙකම තියෙනවා තේරෙනවද හරි මෙහෙමයි ප්‍රශ්නේ විසඳගන්න කුමක් කොපමණ නිපදවන්නේද කියන ප්‍රශ්නේ ළමයි වෙළඳපොළ ආර්ථිකයක විසඳගන්නේදී ඒ තීරණය කරන්නේ මොන භාණ්ඩද කොච්චරක් හදනවද කියන එක ඒගොල්ලන් බලනවා තමන්ට ලාභදායි භාණ්ඩ මොනවද කියලා ඒ තමන්ගේ වාසිය ගැන හිතන්නේ ඒක නිසා ඒගොල්ලෝ වැඩි ලාභයක් සහිත භාණ්ඩ තමයි හදන්නේ. පාඩුයි නම් මේගොල්ලන් හදන්නේ නැහැ වෙළඳපොළ ආර්ථිකය. මොකද වෙළඳපොළ ආර්ථිකය හැමතිස්සෙම හිතන්නේ තමන්ගේ වාසිය. වාසියක් නැත්තම් කිසිම දෙයක් කරන්නේ නැහැ. තීරණ ගන්නෙ වාසිය ගැන හිතලා. ඒක නිසා අපි කියනවා කුමක් කොපමණ නිපදවන්නේද කියන ප්‍රශ්නේ වෙළඳපොළ ආර්ථිකය විසඳන්නේ ලාභයේ දිහා බලලා. එක් එක් භාණ්ඩවල ලාභයේ දිහා බලලා අපි ඒකද කියනවා සාපේක්ෂ ලාභයේ දිහා බලලා. එනම් ඔයාගෙන් අහුවොත් කුමක් කොපමණ නිපදවන්නේද කියන ප්‍රශ්නේ විසඳගන්නේ කොහොමද කියලා ඔයා කියන්න ඕනේ සාපේක්ෂ
ලාභදායි බාණ්ඩ නිපදවීම. ඒ බාණ්ඩ ලාභද නැද්ද කියන එක තීරණය කරද්දී ඒ බාණ්ඩ මාකට් එකේ විකුණන්න පුළුවන් කීයද? ඒ බාණ්ඩ හදන්න කොච්චර කොස්ට් එකක් යනවද? ඒ සාධක වලට පිරිවැය කොච්චරයිද? ඒවා බලනවා. හරිද? ඒකට බාණ්ඩ වලද පොලේ මිලයි සාධක වලද පොලේ මිලයි ඔක්කොම බලලා තමයි සාපේක්ෂ ලාභයේ තීරණය කරන්න එක් එක් බාණ්ඩ වල එහෙම තීරණය කළා. වැඩි ලාභයක් සහිත බාණ්ඩ වැඩියෙන් හදනවා. අඩු ලාභයක් සහිත බාණ්ඩ අඩුවෙන් හදනවා. පාඩුයි නම් හදන්නේ නැහැ. ඒගොල්ලන්ට අදාළ නැහැ. ඒගොල්ලන් හිතන්නේ තමන් ගැන විතරයි. ලාභය ගැන විතරයි. ඒක අපි කියනවා සාපේක්ෂ ලාභය කියලා. හරි. සලසුංගත ආර්ථිකයක්. සලසුංගත ආර්ථිකයක් ළමයි ওই ප්‍රශ්නේ විසඳගන්නේ. එයාට වැඩක් නැහැ ලාභද අලාභද කියලා. ඒගොල්ලන් බලන්නේ ළමයි මිනිස්සුන්ගේ පොදු යහපත. ඒගොල්ලන් පොදු යහපත දිහා බලන නිසා ළමයි ඒගොල්ලන්ගේ තියෙනවා යම්කිසි සලස්මක් මිනිස්සුන්ට මේ භාණ්ඩය ඕනේ මේක තමයි හදන්න ඕනේ මේ අවුරුද්ද මේක කරන්න ඕනේ දැන් ওই කතාව තේරුම් ගන්න ලේසිම දේ තමයි අපි ලංකාවේ මිනිස්සු විදියට අපේ රට මිශ්‍රාර්ථිකයක් නෙලව එතකොට ඔයා කලිනුත් දැක්කා මිශ්‍රාර්ථිකයක් කියන්නේ දෙකම තියෙනවා දැන් අර අරකෙ තිබ්බ ලක්ෂණ ඔක්කොම මික්ස් වෙලානේ අපේ එකේදී වෙළඳපොළ ආර්ථිකයේ පෞද්ගලිකයි කිව්වා සැලසුම්ගත ආර්ථිකයේ සම්පත් රාජ්‍යයි අපේ එකේ දෙකම තියෙනවා පෞද්ගලිකක් තියෙනවා රාජ්‍යයි ඉතින් මේ හැම දෙයක්ම අපේ රටේ දැක ගන්න පුළුවන් ඇයි අපේ රටේ පෞද්ගලික රාජ්‍ය ඔක්කොමලා ඉන්නවනේ දැකලා තියෙනවා නේද මං අර කලිනුත් කිව්වා පෞද්ගලික අංශයේ ලාභය පස්සෙන් ගිහිල්ලා ලාභදායි භාණ්ඩ විතරක් හදනවා පාඩුයි නම් හදන්නේ නැහැ පාඩුයි නම් හදන්නේ නැහැ ඒ වගේම ළමයි රජ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරද්දී රජයේ සලස්මක් හදනවා. ඔය ඇත්තටම ජනාධිපතිවරයෙක් එද්දි රජයක් එද්දි ළමයි ඔය මේ එක එක නම් දාදා දාන්න එළියට. මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙන කාලේ ඒ කාලයේ තුල ඒගොල්ලන්ගේ සලස්ම මේ දේවල් තමයි අපි හදන්නේ මේ දේවල් විහි කරනවා මේ දේවල් හදනවා. එහෙම දාලා නමක් දාලා යම්කිසි සලස්මක් එළියට දැම්මා. මොකද්ද නම? මතකයි. මහින්ද රාජපක්ෂගේ කාලේ. ඔය හයිවේ හැදුවේ වගේ හම්බන්තොට වරාය හැදුනේ සැලසුම් වලින් ඒ සැලස්මේ තීරණය කළා තියෙන මේගොල්ලන් මේ භාණ්ඩ හදන එක මොකද නම් මේ සැලස්මේ මහින්ද චින්තනය කියලා එකක් මතකයිද මහින්ද චින්තනය ඒ වගේ ළමයි දැන් මේ ඉන්න රජෙත් සැලස්මක් තියෙනවා ඒ රත්නපුර ඊට පස්සේ කොළඹ හයිවේ එක ඒ සියලු දේවල් හැදෙන්නේ නුවර හයිවේ එක හරිද ඊට පස්සේ ඔය දැන් අර අලුතෙන් යන පාර රූඩින් යන්නේ ඒ සියලු දේ කල්ලි පාලම් ඒ සියලු දේ ළමයි අර සැලස්ම දිනන මොකද දැන් අයගේ සැලස්ම මොකද අන්න හරි මොකද්ද සැලස්ම සෞභාග්‍යයේ දැක්ම අන්න ඒ වගේ සැලස්මක් තියෙන ඒ සැලස්මට අනුව තමයි ළමයි සියල්ල වෙන්නේ සැලසුම්ගත ආර්ථිකයක මේක විතරක් නෙවෙයි හැමදේම වෙන්නේ එහෙම හරිද ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්න යම් කිසි ඒකකයක් ඉන්නවා ඒගොල්ලන්ට අපි කියනවා මධ්‍යගත සැලසුම් අධිකාරිය කියලා එතකොට මේ සැලසුම්ගත ආර්ථිකයේ හැම ප්‍රශ්නයක්ම විසඳගන්නේ අර හදපු සැලැස්මට අනුව අර ඉන්න ඒකකය අපි ඒකට කියනවා මධ්‍යගත සැලසුම් අධිකාරිය කියලා ඒගොල්ලන් තීරණය කරලා කියනවා මේක හදන්න දැන් ලංකාවෙත් එහෙමයි ලම් ඔය දන්නවද කොහුවල දැන් කොහුවල ඔය ඊයේ පෙරේද ඔයාලට මතකද දැන් මාස කීපයකට කලින් බුවන් පාලම් වගේ හදන්න මුල්ගල තිබ්බ මතකයිද එහෙනම් ඒ හැදෙනේම තීරණය කළා තියෙන කෝවල ගුවන් පාලමක් හැදෙනවා ඔය වගේ නුවර ගුවන් පාලමක් හැදෙනවා හරි ඒ වගේ එක එක පැති තියෙනවා ඒ කාලය තුල මේ දේවල් තමයි කරන්න කියලා තීරණය කළා තියෙන ඒක නිසා අපි කියනවා ආර්ථික සැලැස්ම අනුව මධ්‍යගත සැලසුම් අධිකාරියේ නියෝග අනුව කියලා අර සැලැස්මට අනුව තමයි නියෝග දෙන්නේ ඒගොල්ලන් තීරණය කළ තියෙන භාණ්ඩ තමයි හදන්නේ කොළපාට පේනවා මදිද මධ්‍යගත සැලසුම් අධිකාරියේ නියෝග අනුව හරිද හරි ඊළඟ එක වෙන පාට පැන කියලා යන්න මේක ලේසි ළමයි මේක හරි ලේසි අපි වෙන වාසනාවන්තයි නේ ළමයි ලංකාවේ ඉපදුනේ කනේ මේ ශේෂයක් ඇහුවොත් ධනද ඍණද තියෙන්නේ
वाट भारी ले मार वासनावंत धन दिन शेषे दाम रीनेहिमेहिता धनवे हमे धन्यवन अन्न धनवे मेघा मे उखे मेकतुआ तम मिश्र आर्थिक मिश्र आर्थिक अर्धक पौद्गलिक राज्य दिखमें पौद्गलिक सापेक्ष लाभ मत कटीवा राज्यांश मध्यगत सलसुम अधिकारी नियोगानु कटीवत नोट लिया बेरुना दुखें तम पुरगण नियोगाई कुमार कोपमणि पदवाण प्रश्न अरे ईट पास इलांक प्रश्न कैसे निपदवाण कैसे निपदवाण अदास कुहमद हदाई वेलन पोल आर्थिक कुहमद हदाने वासी ගොලංගේ ලාභය වැඩි කරගන්න. ඒක නිසා ඒගොල්ලන් හදන්නේ ළමයි අඩුම කොස්ට් එක. ඒ කියන්නේ අවම පිරිවැය සහිත ක්‍රමය. නිෂ්පාදන ක්‍රමයට කියනවා ශිල්ප ක්‍රමය කියලා. අවම පිරිවැය සහිත ක්‍රමය. අවම පිරිවැය සහිත ශිල්ප ක්‍රමයෙන් තමයි ඒගොල්ලන් නිෂ්පාදනය කරන්නේ. එතකොට ඒගොල්ලන්ට ලාභ වැඩි කරගන්න පුළුවන්. අවම පිරිවැය සහිත ශිල්ප ක්‍රමයේ තීරණය කරනවා. ඒ අනුව නිෂ්පාදනය කරනවා. ලාභ වැඩි. बिजनेस चीने करना ये चीने तमाय असेंबल करा ने एप्पल लेगा ते हमारे नहीं करे ने ये चाइना वाले करा चाइना वाले लमाय जनगहने वैरी इंडिया वेत पोग तीनों जनगहने वैरी उन हमले लमाय श्रमे संपत आडू इत वैरी इधर श्रमे श्रमे मिले मिले श्रमे मिला आडू इत वैरी इधर आडू अरे पीरीवे बाल लाये तो कुछ ना यार इतनों कुछ समय वैडीएम पाविचिकल हाथन बाल उनके गोष्टे का आडू करेगा न पुलो अरे ये वाके समय मिलाई प्राग्तने मिलाई बालान ने बिनो जो ये मिलती है ने बिनी अदाल साधक वर्ड मार्केट का किना वेल्ड बोला ये वेल्ड बोले मिला न आउं पीरीवे साइड शिप कर मेक है मने मेक ला माय राजी ने राजी आरा गोल्लां किये ना विधि है आरा क्या माय मध्यगत सालसुम අධිකාරියේ කියන විදියට සලස්ම හදලා තියෙනවා ඒ සලස්මේ තියෙනවානේ ඒ අනුව ඒ සලසුම්ගත අධිකාරිය නියෝග දෙනවා ඒ විදියට මොන ක්‍රමයේද නිෂ්පාදනය කරන්න කියලා තීරණය කරනවා ලංකාවේ මිනිස්සු විදියට අපි හරි වාසි නේ අපි හරි හොඳයි මේ දෙකම එකතු කරන්න තියෙනවා මිශ්‍රයි ඒතර පෞද්ගලික අංශය අවම පිරිවැය සහිත ශිල්ප ක්‍රමයේ තෝරද්දී රාජ්‍ය අංශය මැදගත සැලසුම් අධිකාරිය දෙන නියෝග පිළිපද. ඒ අනුව තීරණය කරනවා. කාසඳහා නිපදවන්නේ. තමයි මේක නම් කවුරුන් විසින් මිලදී ගන්නවද? ඒ කියන්නේ කාටද බාණ්ඩ හදන්නේ කියන එක තීරණය ගත් මොන ආර්ථිකය හැදුවත් තමයි බාණ්ඩ මිලදී ගන්න පුළුවන් මිනිස්සුන්ට තමයි හදන්නේ. වැලද පොළ ආර්ථිකයකත් බාණ්ඩ ගන්න පුළුවන්. රාජ්‍ය හැදුවා කියලා හැම දෙයක්ම නිකන් දෙනවා. මේ අපිට රාජ්‍ය දෙන හැම දෙයක් රාජ්‍ය හදන හැම දෙයක්ම නිකන් දෙන්නේ. විදුලිය, ජලය, ඒ නිකන් දේවල් ඔක්කොම හම්බෙන්නේ අපිට. නිකන් හම්බෙන්නේ. නෑනේ මිලක් ගෙවන්න ඕනේ. සමහර ඒවා නිකන් දෙනවා මම පිළිගන්න. නිකන් දෙන ඒවා තියෙනවා අධ්‍යාපනයේ සෞඛ්‍ය. හැම දෙයක්ම එහෙම නෑ. හරිද? එහෙනම් මිලදී ගැනීමේ හැකියාව අනුව අපි ඒකට කියනවා ත්‍රේ ශක්තිය අනුව කියලා. क्रयशक्ति तीरने लाई मिनी आदाय बलपान अरे
වෙළඳපොළ ආර්ථිකයක ආදායම් ලබන්නේ මිනිස්සු තමන් ගාව තියෙන සාධක බකට් එකේ විකුණලා ශ්‍රමය නම් ශ්‍රමය සපයලා වැටුප්පු පේනවා ව්‍යාපාර නම් ව්‍යාපාර කරලා ලාභ ලබනවා ඒ වගේ තමයි ආදායම් උපයන්නේ එතකොට සාධක වෙළඳපොළ අනුව තමයි මේ ආදායම ඩිපෙන්ඩ් වෙන්නේ මේකෙන් ළමයි ආදායම් නැත්නම් ක්‍රය ශක්තිය අනුව තමයි හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මිනිස්සුන්ගේ මිලදී ගැනීම හැකියාව අනු මේක තීරණය වුණාට ළමයි මේ ඔක්කොම පාවිච්චි වෙන්නේ ගවර්න්මන්ට් එකේනේ දැන් ලංකාවේ ගවර්න්මන්ට් සෙක්ටර් එක හිතන්නකෝ ගවර්න්මන්ට් සෙක්ටර් එකේ නිෂ්පාදනය කරන්නේ සම්පූර්ණයෙන් කියන්නේ නිෂ්පාදන කටයුතු කන්ට්‍රෝල් කරන්නේ ගවර්න්මන්ට් එක මිනිස්සුන්ට පුළුවන් ඒ ගවර්න්මන්ට් ආයතන වලට ශ්‍රමය සපයලා ආදායම් උපයන්න ඒ අනුව මිනිස්සුන්ගේ ආදායම වෙනවා හැබැයි ඒ ශ්‍රමිකයාට පඩි කීයක් දෙවනවද කියලා තීරණය කරන්න කවුද කවුද තීරණය කරන්නේ ගවර්න්මන්ට් එක තීරණය කරා. අර ගවර්න්මන්ට් එක නිෂ්පාදනය කරන බාණ්ඩවල මිල, විදුලියේ මිල, ජලයේ මිල මේ ඒවා කීයද කියලා තීරණය කරන්නේ කවුද? ඒත් රජය. සලම ඇත්තටම මේක ක්‍රය ශක්තිය අනුව තීරණය කරාට මේ ඩිසිෂන් අරන් තියන්නේ එතකොට මධ්‍යගත සැලසුම් අධිකාරිය. ඒ මිනිස්සුන්ගේ වැටුප තීරණය කරන්නේ රජය. මේ ඒගොල්ලන්ට ශ්‍රමයේ සපයලානේ ආදායම් උපයන්නේ රජය වැටුපු තීරණය කරන්නේ රජය මේ ලියලා තියෙන ළමයි මධ්‍යගත සැලසුම් අධිකාරිය කියලා පේන්නේ නැහැ ඊට වැටුපු තීරණය කරන රජය බාණ්ඩ වල මිල තීරණය කරන්නේ රජය එතකොට මේක තීරණය කරන්නේ ඇත්තටම රජය මිශ්‍ර ආර්ථිකයේ අපිට අවුලන්නේ ඔය දෙකම තියෙනවා හරිද එතකොට අර ක්‍රය ශක්තිය අනුව තීරණය වෙන නිසා වෙළඳපොළ අනුව තීරණය වෙනවා පෞද්ගලික අංශයේ අය වෙළඳපොළේ තමන්ගේ සාධක සපයලානේ ආදායම් උපයන ඒ වගේම මධ්‍යගත සැලසුම් අධිකාරියත් බලපාන. මොකද රාජ්‍යංශයේ ඒ ආදායම් තීරණය වෙන්නේ ඕන් මත. හරි. ඔන්න ඔහොමයි වෙන්නේ ඉතින්. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ළමයි අහනවා සර් මේකෙන් වැඩියෙන්ම දිනු ආර්ථික පද්ධතිය මොකද කියලා දැනට නම් ළමයි දිනුයි කියලා කියන්නේ අපි වෙළඳපොළ ආර්ථික මොකද හේතුව අර පෞද්ගලික අංශයෙන් ඉන්නේ නව්‍යතා සම්පාදනය කරනවා ආර්ථික විද්‍යාචාර්යන්ගේ පිළිගැනීමත් එහෙමයි අර මෙහෙමයි ඉතින් ඒක අපිට දිනුයි මේක තමයි වැඩි දිනු මේක කියලා අර අපි එදායි කරගත්තා වගේ නිකන් අභිමතාන රූපී දෙයක් මම එක පැත්තක් දිහා බලලා තමයි කියන්නේ මේක හොඳයි තව පැත්තක් දැන් ඔයා තව කවුරු හරි කියයි සර් ඉතින් පොදු යහපත ගැන හිතනවානේ සලසුම් දාර්ථිකේ ඒකත් හොඳයි අර මත්යා මං කියන්නේ වැඩි දෙනෙක් මේ මතේ වෙන්නේ වෙළඳ පොළ ආර්ථිකය හොඳයි කියන එක මොකද ඒමවල රටවල් වල දියුණුවක් තියෙනවා
සමහර මිනිස්සු රජයෙන් පිට වෙන්න නිසා සමහර මිනිස්සු කම්මැලි වෙලා රැකියාවක් කරන්නේ මොකද කීයක් හරි මේවා කරගෙන දුවා ගන්න පුළුවන් නේ මොකක් හරි මේ සරණක් තියෙනවනේ හැබැයි අර ෆොරෙන් කන්ට්‍රි වල යුරෝප් කන්ට්‍රි වල එහෙම ඔයා දන්නවා ඇති ඉගෙනගෙන ඉවරන ගමන් අඩුව අයසින් සමහර වෙලාවට අවුරුදු 16 18 ඉවරන ගමන් තනියෙන් ජොබ් එකක් කරලා දෙමව්පියන්ගෙන් මිදෙනවා ඊට පස්සේ ළමයි තනියෙන් තමයි ජීවත් වෙන්න ඕනේ ඒවත් එක්තර කවුරුත් හොයන්නේ නැහැ කවුරුත් පිට වෙන්නේ නැහැ යාට ඒවත් එක්ක අර මිනිස්සුන්ගේ යම් කිසි නැගිටීමක් තියෙනවා අලුත් දේවල් හිතනවා අලුත් දේවල් බිහි කරනවා ඒ රටවල් දියුණු වෙනවා ඉතින් විවිධ පැති තියෙනවා පැති බැලුවහම ඉතින් මේක මෙහෙමයි එහෙම කියන්න පුළුවන් හරි ආර්ථික පද්ධති වල ඔය කතන්දරේ තමයි තියෙන්නේ හරිද ඔයා මීට වැඩි දෙයක් ඉගෙන ගන්න තියෙන මම ඩබල් ඩිග්‍රී ක්ලාස් එකක් උගන්නද්දිත් මීට වැඩි දේවල් උගන්නලා තියෙනවා මොකද හේතුව ඒ ලෙවල් ටාගට් කරලා උගන්න නිසා මේ සෙමිනේ එක डबल एटी में टारगेट करने सा अवश्य मटी कभी तरह कथा कराने स्टडी पैक के ग्राफ दाल बल हरे आर्थिक पद्धति वालों ये देवल ए लेवल वाले गुड़ाक दे वाले किन करी लोक पाठ मा मम एनो ए लग माथु गाउन वेलन द पोला क्या ने कथा करा वेलन द पोला वेलन द पोला लम्हे वेलन द पोला क्यों हम वो आओ लेवल कुमस्सलात में किकने किन तीरो පාර්ශ්වයන් දෙකක් ඉන්නවා එක්කෙනෙක් ගණුම් කරුවන් අනිත් කෙනා විකුණුම් කරුවන් එක්කෙනෙක් ගණුම් කරුවන් අනිත් කෙනා විකුණුම් කරුවන් ගණුම් කරුවෝ කියන්නේ ළමයි කස්ටමර්ස්ලාට බාන්න මිලදී ගන්න අයට විකුණුම් කරුවෝ කියන්නේ නිෂ්පාදකයන්ට බාන්න සපයන අයට වැළඳ පොලකදී වෙන්නේ ළමයි මේගොල්ලන් මුණ ගැහෙනවා ගණුම් කරුවන් සහ විකුණුම් කරුවන් එකිනෙක මුණ ගැස්සන ගණුම් කරුවන් සහ විකුණුම් කරුවන් එකිනෙක මුණ ගැස්සන ඒ වගේම ළමයි වැළඳ පොල මේක ඕ ලෙවල් කාලෙත් වයි ගණගෙන නැති මේ කියලා දෙන දේත් මතක තියාගන්න අපි හිතුවේ නැති වුණාට ගණුම් කරුවන් සහ විකුණුම් කරුවන් මුණ ගැහෙද්දී අනිවාර්යෙන් මේ කොහොමාර වුණ බාණ්ඩේට මිලක් සහ ප්‍රමාණයක් තියෙනවා දැන් ඔයා හිතන්නකෝ කඩේට ගියා කියලා චොක්ලට් බිස්කට් එකක් හරි චොක්ලට් එකක් හරි ටී ප්‍රිප් එකක් හරි මොකක් හරි ගන්න. එතකොට ඔයා ගණුම් කරු එහා කඩේ පැත්තෙන් විකුණුම් කරු. අන්න වෙලඳ පුළා. හැබැයි මුණ ගැහෙනවා කියන්නේ ළමයි හුවමාරුවට අදාළ මිලක් තියෙනවද නැද්ද අපි හිතුවේ නැතුණාට. හැම දෙයකටම හුවමාරුවක් වෙනවා නම් මිලක් තියෙනවා. ඒ වගේම ප්‍රමාණයකුත් තියෙනවා. එතකොට ඔය මිල සහ ප්‍රමාණය තීරණය වෙනවා කියන එක ආර්ථික විද්‍යාවේ අපි වැදගත් විදිහට සලකනවා ඒකත් අනිවාර්යෙන් කියන්න ඕනේ ඉතින් මේක තමයි වෙළඳ පොලේ වෙන්නේ ගණුම් කරුවන් සහ විකුණුම් කරුවන් මුණ ගැසෙන මිල ප්‍රමාණය තීරණය වෙන අවස්ථාවට අපි කියනවා වෙළඳ පොලක් කියලා ආර්ථික විද්‍යාවේ ළමයි වෙළඳ පොල කියන්නේ ප්‍රධානම සංකල්පයක් මොකද හේතුව මේ මිල තීරණය වෙන්නේ හැමදේම වෙන්නේ මේ වෙළඳ පොලවල් හරහා මේ දැන් ඔයාලට පේනවා ඇති ආර්ථිකයක බාණ්ඩ මිල වෙනස් වෙනවා හිඟ කියනවා අතිරික්ත කියනවා ඒ උම වෙළඳ පොළ කියන concept එකට සම්බන්ධ වෙන එක. ඒ නිසා මේ වෙළඳ පොළ ගැන ඉගෙන ගන්න ළමයි ලොකු කාලත්‍යයේ ප්‍රමාණයක් A level exam එකේ A level syllabus එක ඇතුළේ වෙන් කරලා තියෙනවා. ඒ වගේම වැඩි ප්‍රශ්න සංඛ්‍යාවක් අහනවා. ඉතින් double AT වලත් ඒ වගේම වැඩි ප්‍රශ්න සංඛ්‍යාවක් අහනවා. අච්චර ඉතින් ලොකු වැදගත්කමක් තියලා නැහැ. හැබැයි යම් යම් ප්‍රශ්න ප්‍රමාණයක් අහනවා. ඉතින් මේ වෙළඳ පොළ ගැන තමයි අපි ඉගෙන ගන්න යන්නේ. මේක ඉගෙන ගන්න යද්දි ළමයි අපි මේක කොටස් වලට වෙන් කර ගන්නවා සිලබස් එකේ තියෙන්නේ එහෙම මේක ළමයි ගණුම් කරුව ගැන අපි අධ්‍යයනය කරනවා සම්පූර්ණයෙන් ගණුම් කරුවන්ගේ හැසිරීම ගැන අධ්‍යයනය කරනවා ඒ අධ්‍යයනය කරන පාඩමට අපි කියනවා වෙළඳ පොළ ඉල්ලුම කියලා වෙළඳ පොළ ඉල්ලුම මෙන්න පළවෙනි මාතෘකාව වෙළඳ පොළ ඉල්ලුම ඒ වෙළඳ පොළ ඉල්ලුමේ කතා කරන්නේ ළමයි වෙළඳ පොළේ ඉන්න පාරිභෝගිකයෝ ගැන පාරිභෝගිකයෝ ගැන ඒ වගේම ළමයි වෙළඳ පොළේ ඉන්න නිෂ්පාදකයෝ ගැනත් අපි ඉගෙන ගන්නවා ඒ නිෂ්පාදකයෝ හෙවත් විකුණුම් කරුවෝ ගැන ඉගෙන ගන්නේ වෙළඳ පොළ සැපයුම කියන පාඩම
මෙලඳ බල සැපයීම කියන පාඩමේ. ඒ වගේම ළමයි අපි කියවනේ ගණුම් කරුවන් සහ විකුණුම් කරුවන් මුණ ගැහෙනවා මිල ප්‍රමාණයක් තීරණය වෙනවා. මේ මිල සහ ප්‍රමාණය තීරණය වෙන ආකාරය ඉගෙන ගන්නවා අපි වෙළඳ පොළ සමතුලිතය කියන පාඩමෙන්. වෙළඳ පොළ සමතුලිතය කියන පාඩම. ඒ වගේම ළමයි මේ වෙළඳ පොළට රජයේ මැදිහත් වෙන අවස්ථාවක් තියෙනවා. රජයේ බලපෑම් කරන අවස්ථාවක්. රජය. මේ මේ ඊයේ පෙරේ දැහුණනේ සහල් වෙළඳ පොළට බලපෑම් කරපු දෙයක්. දැක්කද ඒක? මිල පාලනය කරන උපරිම මිලක් දානවා කියලා. දැක්කද? ඒ වගේ මිල පාලනය කළා, බදු අය කරලා, සහනාධාර දීලා විවිධ ආකාරයෙන් රජය මැදිහත් වෙනවා. ඉතින් ඒ ඒ පාඩම අපි ඉගෙන ගන්නවා. ඒකට කියනවා වෙළඳ පොළට රජයේ මැදිහත් වීම කියලා. අතනම මේකේ මාතෘකා තියෙනවා. එතකොට 2යි 3යි 4 ලොකු පාඩමක් මේක. හරිද? double AT වල ගොඩාක් ලොකු නැති වුණාට A level වල මාර ලොකු පාඩමක්. විශාලත්වයේ හිතාගෙන මම කියන්නම්. 12 වසරේ උගොල්ලන්ට තියෙනවා ළමයි සම්පූර්ණ කාලච්ඡේද 330. 12 වසරටම අදාළ ඉස්කෝලේ තියෙනවා කාලච්ඡේද 330. ඒ 330න් 330ට තියෙනවා 12 වසරේ පාඩම් ළමයි 5ක්. හරිද? 12 වසරට අදාළ පාඩම් ලොකු පාඩම් 5ක් තියෙනවා. ඒ 5ම කරන්න තමයි 330 තියෙන්නේ. හැබැයි මේ පාඩම් 5ේ තියෙන මේ පාඩම විතරක් කරන්න කාලච්ඡේද 130ක් වෙන් කරලා තියෙනවා. 130ටත් වැඩි පොඩ්ඩක්. 130 මේ පාඩම විතරක් කරන්න 130ක් වෙන් කරලා තියෙනවා. හිතාගන්න පුළුවන් නේද? කියන්නේ භාගයකට ආසන්න. වැඩිම ලකුණු ප්‍රමාණයක් A level විභාගය අහන්නේ ওই පාඩමේ. ওই පාඩම දන්නවා නම් ළමයි විභාගේ පාස් වෙන්නත් පුළුවන් A level. හරි. ඔයාට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න අද කරපු ටිකේ. ක්ලාස් ඉවර කරන්න නෙවෙයි අහන්නේ. කියන්න බලන්න. කතා කරන්න.
ළමයි ප්‍රශ්න කිහිපයක් අහනවා මේ මේ ටික බලා ගත්තාම ප්‍රමාණවත්ද කියලා අහනවා ඔව් ළමයි හොඳට ප්‍රමාණවත් ඒ කියන්නේ වාට හොඳ ලකුණු 80ක 90ක රිසල්ට්ස් එකක් ගන්න නම් පොඩ්ඩක් තව මහන්සි වෙලා බලන්න සාමාන්‍යයෙන් ඒ කියන්නේ හරි මේක බලනවා වගේ මේකෙත් මම ඔක්කොම කතා කරනවා හැබැයි ටියුට් එකක් පාඩම් කරන එකත් ස්ටඩි පැක් එකක් පාඩම් කරන එකත් හොඳයි ලොකු රිසල්ට්ස් එකකට යන්න හරිද නැත්නම් ඔයාලට එහෙම මුළු ස්ටඩි පැක් එකම මේ වෙලාවේ පාඩම් කරන්න බැරි නම් හොඳම දේ මේ වීඩියෝ එක බලලා පස්සේ මම දැන් මේක වීඩියෝ එක දැම්මන් පස්සේ මේක බලලා ඔයා ෂෝට් නෝට් එකක් හදාගන්න ස්ටඩි පැක් එකක් පාවිච්චි කරලා ඒ කියන්නේ මුළු ඔක්කොම කියවන්න ඕනේ නැහැ නේද එතකොට මම කියලා දෙන කන්සෙප්ට් එක ස්ටඩි පැක් එකේ බලලා ෂෝට් නෝට් එකක් හදාගත්තා උදාහරණයක් හැකියා මායම් වක්‍රයේ නිර්වචන උපකල්පන ටික එච්චරයි ආර්ථික පද්ධති වල ලක්ෂණ ටික මූලික ආර්ථික ප්‍රශ්න විසඳන ටික ඒ ටික අර ස්ටඩි පැක් එක මෙහෙම දිගට පාඩම් කරන්න නැතුව ඒකෙනොත් අනිවාර්යෙන් ඒකක් ගන්න පුළුවන් හරිද මේකට වඩා ඉදින් මුළු ටියුට් එකම පාඩම් කරන්න වෙලා මුළු ස්ටඩි පැක් එකම පාඩම් කරපු කෙනෙක් ඉන්නවා නම් ආපහු පාඩම් කරන්න වෙලා තියෙනවනේ ඒක කරන්න දෙවනි ඔප්ෂන් එක විදියට තමයි මම මේක කියන්නේ හරි තව ළමෙක් අහලා තිබ්බා අර සැලසුම්ගත ආර්ථිකයක කා සඳහා නිපදවන්නේද කියන ප්‍රශ්න විසඳ ගන්න විදිහ තමයි හැම ආර්ථිකයකම තමන්ට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා නම් තමයි භාණ්ඩ හා සේවා මිලදී ගන්න පුළුවන් ආර්ථිකයක භාණ්ඩ කා සඳහා හිමි වෙනවද කවුරුන් අතර බෙදී යනවද කියන එක තීරණය වෙන්නේ ඕනෝන්ගේ ආදායම සැලසුම්ගත ආර්ථිකයේ විශේෂත්වය සැලසුම්ගත ආර්ථිකයේ සම්පත් අයිතිය රජයේ සතු වෙන ළම ඒතර සාමාන්‍ය මිනිස්සු ආදායම් ලබන්නේ ඔවුන් අර රජයේ ආයතන වල වැඩ කරලා දැන් ලංකාවේ තියෙන වරාය අධිකාරියේ දුම්රිය දෙපාර්තමේන්තුව ඒවා ළමයි රජයේනේ අර සාමාන්‍ය මිනිස්සු කරන්නේ ඒ වගේ ශ්‍රමය සපයලා වැටුප් ගන්න එක. එදී ළමයි වැටුප් තීරණය කරන්නේ කවුද? කියන්න බලන්න. වැටුප් තීරණය කරන්නේ කවුද එතනදී? අර මිනිස්සයා තීරණය කරනවද මම ඉල්ලන ගාන දෙන්න කියලා එහෙම කියනවද? රජය හරිද රජයේ තියෙන එක ඒ කියන්නේ අර මධ්‍යගත සැලසුම් අධිකාරිය ඒකයි මං කිව්වේ ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ මධ්‍යගත සැලසුම් අධිකාරියට අනුව මොකද ඒගොල්ලන්නේ වැටුප් තීරණය කරන ඒකයි කිව්වේ අර ආදායම අනුව තමයි හැබැයි ඇත්තටම බැලුවම මධ්‍යගත සැලසුම් අධිකාරිය තමයි එතන ඩිසිෂන් එක අරගෙන තියෙන්නේ තේනවාද ප්‍රශ්නේ අහපු ළමයට හරි ඔව් ළමයි ඩබල් ඒටි වල ඔයාට එනවා පාස් again සාමාර්ථයක් එනවා මොකක්ද ඔයාට තියෙන්නේ කියන එක ක්ලාස් ඉවරනේ පවතින හරි මේ බලන්න වෙළඳ පොලේ දැන් ඔන්න ඔය ටික අපි කතා කරගෙන යනවා මුලින්ම මම එනවා වෙළඳ පොලේ ඉල්ලුම ගැන කතා කරන්න අද ක්ලාස් ඉවර කරනවා කිව්ව 8ට හරි මේ බලන්න වෙළඳ පොලේ ඉල්ලුම පළවෙනියට මේක තේරුම් ගන්න ඕනේ වෙළඳ පොලක ඉල්ලුම කිව්වහම ළමයි කතා කරන්නේ පාරිභෝගිකයෝ ගැන වෙළඳ පොලේ ඉන්න පාරිභෝගිකයෝ ගැන තමයි ඉල්ලුමනේ කතා කරන්නේ. ඒ වගේම මතක තියාගන්න සාමාන්‍ය සමාජයේ ළමයි ඉල්ලුමක් කියලා කියන්නේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට. භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට කියනවා ඉල්ලුමක් කරනවා, ඉල්ලුම් කරනවා, සල්ලි දීලා භාණ්ඩ ගන්න. අපේ ආර්ථික විද්‍යාව කියන විෂය ඇතුලේ වෙළඳ පොලේ ඉල්ලුම කියන්නේ ළමයි භාණ්ඩ මිලදී ගැනීම නෙමෙයි. මේ තියෙන්නේ වෙළඳ සැල කියලා හිතන්න
මේ වෙළඳසල්ට ගිහිල්ලා පාරිභෝගික බාණ්ඩ ගන්න එක නෙමෙයි ඉල්ලුම කියන්නේ මේක නෙමෙයි ආර්ථික විද්‍යාවේ ඉල්ලුම කියන්නේ මීට පෙර අවස්ථාවක් ආර්ථික විද්‍යාවේ ඉල්ලුම කියන්නේ බාණ්ඩ මිලදී ගන්න සැලසුම් කරන එක එතකොට ඇත්තටම ආර්ථික විද්‍යාවේ ඉල්ලුම කියන්නේ ළමයි සැලස්ම ඉල්ලුම කියන්නේ සැලසුම් බාණ්ඩ මිලදී ගන්න සැලසුම් කියන්නේ මෙහෙම බාණ්ඩ මිලදී ගන්න ළමයි මේ බාණ්ඩ වලට මිනිසුන්ට කැමැත්තක් තියෙන්න ඕනේ නැතුව ඉල්ලුම් කරන්න බෑනේ මිලදී ගන්න දැන් ඔයා Range Rover එකක් මිලදී ගන්න සැලසුම් කරනවා කියලා මට කියනවා පුළුවන් ද ඔයාට එහෙම බෑ කැමැත්ත තියෙන්න ඕනේ හරි කැමැත්ත තිබ්බා කියලා හිතන්නකෝ එහෙම බෑනේ ළමයි මොනවද තියෙන්න ඕනේ මොනවද තියෙන්න ඕනේ සල්ලි තියෙන්න ඕනේ එතකොට තමයි අපිට මිලදී ගන්න පුළුවන්. අපි ඒකට කියනවා මිලදී ගැනීමේ හැකියාව ක්‍රේ ශක්තිය කියලා. කලිනුත් කතාව බයින් පවර් එක. මිනිසුන්ගේ ආදායම මත තමයි ඒක තීරණය වෙන්නේ. කොච්චරක් මිනිසුන්ට ගන්න පුළුවන්ද කියන එක බයින් පවර්. ඒකත් එක්ක තමයි ඉල්ලුම බිහි වෙන්නේ. කොහොම හරි සැලසුම් කිරීම. ආදායමක් තියෙනවා කියන ක්‍රේ ශක්තියක් තියෙනවා අවුලක් නැහැ. කැමැත්තක් තියෙනවා ඒ බාණ්ඩේ. අන්න එහෙම දෙකම තිබිලා සැලසුම් කරනවා නම් අපි ඒකට කියනවා ඉල්ලුමක් කියලා. හරිද ඉල්ලුම කියන්නේ එතකොට බාණ්ඩ හා සේවා මිලදී ගන්න සැලසුම් කිරීම ළමයි මේ බාණ්ඩ හා සේවා මිලදී ගන්න සැලසුම් කරද්දී ඔය මිලදී ගන්න සැලසුම් කරන කිරීම නැත්නම් සැලසුම් කරන ප්‍රමාණය අපි ඒකට කියන ඉල්ලුම කියලා වෙනස් වෙන්න බලපාන විවිධ සාධක තියෙනවා ඉල්ලුම අඩු වෙන්න පුළුවන් වැඩි වෙන්න පුළුවන් මේ සාධක අනුව අන්න ඒ සාධක වලට අපි කියනවා ඉල්ලුම් තීරක කියලා මේ ඉල්ලුම් තීරක වල එකක් තමයි සලකා බලන බාණ්ඩේ මිල අපි මේක සංකේතවත් කරනවා P කියලා අරගෙනමනේ බාණ්ඩයක් මිල වැඩි වුණොත් ඔයා මිල දී ගන්න සැලසුම් කරන ප්‍රමාණය මොකද වෙන්නේ ඔයා පාරිභෝගිකෙක් නා මොකද කරන්නේ අදාළ බාණ්ඩේ මිල වැඩි වුණා එහෙනම් ඔයා සැලසුම් කරන ප්‍රමාණය අඩු වෙනවා අන්න එහෙනම් බලපෑවනේ බාණ්ඩයේ මිල අඩු වුණොත් ඔයා සැලසුම් කරන ප්‍රමාණය මොකද කරන්නේ වැඩි කරනවනේ වැඩි වැඩියෙන් මිල දී ගන්න try කරනවා අන්න බලපෑවා සලකා බලන බාණ්ඩේ මිල P ඒ වගේම ළමයි මේකට සම්බන්ධ බාණ්ඩ මේ බාණ්ඩයත් එක්ක සම්බන්ධයක් තියෙන ඒවා අපි ඒවට කියනවා සම්බන්ධිත බාණ්ඩ කියලා සම්බන්ධිත බාණ්ඩ මිලක් බලපානවා අපි ඒකට කියනවා PN PN සම්බන්ධිත බාණ්ඩවල මිල PN ඇත්තටම ළමයි සම්බන්ධිත බාණ්ඩ වර්ග දෙකක් තියෙනවා ආදේශන බාණ්ඩයි අනුපූරක බාණ්ඩ ආදේශන බාණ්ඩ කියන්නේ අදාළ බාණ්ඩයේ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් බාණ්ඩ මං යම් කිසි දෙයක් ගනිද්දි මං බලනවා මේ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් බාණ්ඩ නේ ඉතනකෝ අපේ ගෙදරට හිතන්නකෝ හයිලන්ඩ් කිරිපිටි ගේන්න කියන්නේ. එතකොට මම හැම මාසෙම හැම මාසෙම හරි හැම සතියෙම හරි කිරිපිටි මිලදී ගන්නවා. මම මිලදී ගන්න සැලසුම් කරද්දි ළමයි මම බලනවා ඔය වෙනුවට මට වෙන කිරිපිටි එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. බැරි වෙලාවත් හයිලන්ඩ් කිරිපිටි එක රුපියල් 350 තියෙද්දි රත්ති කිරිපිටි එක රුපියල් 100කින් 150කින් අඩු වුණොත් මම මේකේ කරන ඉල්ලුම මොකද කරන්නේ වැඩි කරයිද නෑ අඩු කරන්න උත්සාහ කරනවානේ ඉතින් මට අරග වාසියනේ ළමයි නේ රත්ති බොන එක වාසියනේ හයිලන්ඩ් එක කිරිපිටි පැකට් දෙකක් ගන්න වෙලාවේ අරක තුනක් හතරක් ගන්න පුළුවන් ඒ කියන්නේ මම පාවිච්චි කරන භාණ්ඩයක් වෙනුවට භාවිත කළ හැකි භාණ්ඩයක මිල වෙනස් වුණොත් මගේ ඉල්ලුම වෙනස් වෙන්න පුළුවන්. ඒකයි කියන්නේ ආදේශන භාණ්ඩවල මිල බලපානවා කියලා. ඒ වගේම ළමයි අනුපූරක භාණ්ඩවල මිලක් බලපානවා. අනුපූරක භාණ්ඩ කියන්නේ කිසියම් භාණ්ඩයක් සමග භාවිත කරන භාණ්ඩ. කිසියම් භාණ්ඩයක් සමග භාවිත කරන භාණ්ඩ. ඒ මිල ගණන් වෙනස් වුණොත් ඒත් ඉල්ලුම වෙනස් වෙනවා. දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. හරිද මම ඉදන්නකෝ
वाहन सह वाहन अमतर कोटा वाहन आवश्य देवल बजट वाहन सामान्य वाहन आवश्य देव अमतर कोटा मेदिक अतर संबंध अस्थियन दहीदन वाहन प्रईस अरे दे अब अमतर कोटास्ल गाने वेड़वे अभी यार वाहन वर्ण इनसे समहार मिनीसुगे अपो अपो ये जाति ये पार्टी आहलाहन दिब्बट पार्टस होयागन पावे पट्ट पार्ट एहमेन वाल मैं अरे एक अनुपूर अनुपूरक बल संबंधित बाण इतने आदेश अनुपूरक बाणर्ड मतक आदेश सलकाबल रीप्लेस करने का अनुपूरक बलपाड़ अन्न संबंधित पारिभोगिक आदाय बलपान मिनिसुंगे आदाय बलपान इल्लुमटने आदाय मिनीसुंगे बाकदी आदाय अड़ी पारिभोग्य पारिभोग रुचि एक बलवाम किसी बाकदे अहम बैंक हरी फुट सिटी हरी इंडी अलू चॉक्लेट पलवी दस केवल बस एक वहां समहारे पारिभोग रुचि वेडी मिलदी प्रमाण वेडी अडून अडून इमेम पड़ी कालेम दि कालेम काल तीन अखद अखेम का पारिभोग्या बलपान संपूर्ण मार्केट के पारिभोग्यो संख्या कस्टमर व्यापार कस्टमर दिव्य कस्टमर बेस बांड सदा इल्लू मुकदे पारिभोग कस्टमर बेस पारिभोग रुचि अड़ूण पारिभोग अनागत अपेक्षा मिल संबंध अनागत अपेक्षा
මේතකාලීන ආපු දේවලුත් එක්ක ප්‍රවෘත්තිත් එක්ක මිනිස්සු හිතාගෙන ඉන්නවා 2022 අවුරුද්ද ලබද්දී වාහනවල මිල අඩුවේ කියලා. ඒ මේ හිතාගෙන ඉන්න නිසා දැන් වාහනවලට තියෙන ඉල්ලුම මොකද කරන්නේ? ආ අඩු වුණොත් මාර්ගයේසෙන් පුළුවන් තරම් ගන්න. එහෙම ගන්නවා. නෑ. 2022 අඩු වෙනවා නම් දැන් අරන් තේරුමක් නෑ. දැන් ඉල්ලුම අඩු කරන්න. දැන් ඉල්ලුම අඩු කරන්න. හැබැයි සමහර ප්‍රොඩක්ට්ස් මිනිස්සු හිතනවා ඉස්සරහට යද්දි තවත් ගාණ වැඩි වෙයි. ඉස්සරහට යද්දි තවත් ගාණ වැඩි වෙයි. එහෙනම් දැන් වැඩි වැඩියෙන් ගන්න ඕනේ. අන්න ඉල්ලුම මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒ කියන්නේ අනාගත අපේක්ෂා. අවසානයක අනාගත අපේක්ෂා අවසානයේ ඉඳ නැති නිසා මම මෙහෙ ලියනවා. වෙනස් සාධක. වෙනස් සාධක. මේ හැර සමහර වෙලාවට අන්තර්ජාලයේ බලපෑමක් වෙන්න පුළුවන්. කාලගුණික තත්වයක් වෙන්න පුළුවන්. ඒ වගේ දේවලුත් බලපාන. නේ. අර මතකයිද? මාළු මුහුද මේ අපි මාළු කන්නැතුව හිටියේ කාලයක් මේ ඊයේ පෙරේදානේ. මතකයිද? අර නැව ඇවිල්ලා සමහර වෙලාවට නැව තියෙන්නේ මේ වෙන පැත්තේ. අර වෙන කොහෙන්වත් අල්ලන්ගෙන මාළු. හැබැයි ගන්න නෑ අපි. නෑ නෑ මාළු කන්නේ නෑ මේ දවස් ටික. හිටියනේ එහෙම කාලයක්. ඉතින් මොකක්වත් නෙමෙයි කොහෙන් හරි ආපු නැවක් තමයි බලපාලා තියෙන්නේ. ටික කාලයක් හිටියා. වෙනත් සාධක ඔය කාලගුණික ඔය වගේ අර ගොඩවල් වල දාන්න බැරි ඔක්කොම වෙනත් සාධක ගණයට දාන්න. ඉතින් මේ වගේ සංකේතයක් තියෙනවා ළමයි සලකා බලන භාණ්ඩයේ P සම්බන්ධිත භාණ්ඩ PN පාරිභෝගික ආදායම Y පාරිභෝගික රුචිය ටේස්ට් එක T පාරිභෝගිකයන් සංඛ්‍යාව number of customers N අනාගත අපේක්ෂා expectation EX වෙනත් සාධක others O හරි බටර් මාගනින් කියන්නේ මාග මේ ආදේශන තමයි ඔ අන්න හරි ඔන්නුමයි මේක තමයි ඉල්ලුම් තීරක කියන්නේ මේවා වෙනස් වීම මත තමයි ඉල්ලුම වෙනස් වෙන්නේ තේරුණාද කියපු දේ හරිනේ එහෙනම් හරි එහෙනම් ළමයි අපි ඉල්ලුම පටන් ගන්න තියෙන්නේ මෙතනින් ඉස්සරහට තමයි යන්න තියෙන්නේ අපි මේ ටික ඊළඟ දවසේ හම්බෙලා කතා කරමු හරිද පොඩ්ඩක් මහන්සි වෙලා පාඩම් කරන්න අනිත් අයත් මේ වීඩියෝස් එදා එකයි අද එකයි එකමන අප්ලෝඩ් කරන්න මේ දවස් දෙක තුන ඇතුළත ඒක එතකොට වට නැවත බලන්න පුළුවන් හරි එහෙනම් හැමෝටම සුබ දවසක්